සම්මා සම්බුදු සරණයි. අපි සතිපට්ඨාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සතිපට්ඨාන සූත්‍රයේ මේ දවස්වල කායානුපස්සනාව සාකච්ඡා කරන්නේ. පසුගිය සතියේ ධාතු මනසිකාරය ගැන අපි කතා කළා. වැඩි අවධාන යොමු වෙන්නේ කරුණු විස්තර කිරීමට වඩා මේක පාවිච්චි කිරීම පිළිබඳ ක්‍රමය. මේකෙන් රෙසිපියක් හදාගන්නේ කොහොමද තමන්ගේ ලෙඩට බෙහෙතක් හදාගන්න. ඒ කාරණය පමණයි විශේෂයෙන් අල්ලාගන්නේ. ඒ පහුගිය සතිවල කරපු කතා බහ සාකච්ඡා අනුව බොහොම උතුම් කල්යාණ මිත්‍රෝ ඉන්නවා. බොහොම දහම් දැනුම ඇති. ඒ වගේම මේක ගමන් මාර්ගයේද නැත්තෝ උනන්දුවෙන් ඒ ගැන සාකච්ඡා කරලා බොහොම පිං ඒවටත් උතුම් කාරණා ඉදිරිපත් කළා. ඒ කරුණ හැම එකක් ගැනම හිතලා මෙන්න මේ ටික සිහිපත් කර ගනිමු කියන සිතිවිල්ල ආවා. දැන් මේ සතිපට්ඨාන කියන වචනේ අපි අහලා තියෙන හින්දා අපි ඔළුවට තේරුමක් ගියත් නැතත් අපි දන්නා මේකයි වෙන්නේ කියලා. ඒකේ අඩුවකුත් තියෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා මේකේ සිහිය කියන එක නැත්නම් අවදිමත් බව පවත්වා ගන්න ක්ෂේත්‍ර හතරක් මේ කතා කරන්නේ. මේ දවස්වල කතා කරන්නේ පාවිච්චි කරන ශරීරය ගැන පමණයි. ඒ ශරීරයේ මූලික ස්වરૂපයන් චලනයන් හැදලා තියෙන හැටි ඒ කිතාම ප්‍රාථමිකම තත්වයේ අනු තත්වයේ ඒ වගේ. දැන් අද කතා කරන්න හදන්නේ ඒ කාලේ දැනුවත් දකින්ට ලැබුණ විදිහට ශාරීරික අවසානයේ දකින්ට ලැබිච්ච හැටියට. මේ කල හැටියට නම් දැන් වැත්තන් සමහර ඇතු දන්න ඇති. දැන් ඔපරේටර් තියටර් එකට ගියත් නැත්නම් කැඩව බැලුවොත් එහෙම ඔය දැන් කරුපැට්ට කොලෙජ් වගේ ගියොත් එහෙම අපිට දකින්න පුළුවන් ගාවක් ඒව පැරණි සැරලු වෛද්‍ය විද්‍යාලයක උනත් ශිෂ්‍යන්ට ගන්න තැනකට ගියොත් දකින්න පුළුවන් අනේ ඒ වගේ දේවල්. එතකොට මෙතෙන්දී හැමදෙනා මේ හැම දෙයක්ම කරනවා කියන එක මෙතනට අදාළ කරගන්න එපා. සමහර ඇත්තන්ට සමහර විදිහට ඒක මතුවෙලා ඉන්නේ. හැබැයි මේක විශේෂම දෙයක් ඉගෙන ගන්නට ඕන. මේ කරුණු මාත්‍රිකා විතරයි. හරියට කෑමක් කනවා වගේ. ඒකෙන් ලැබෙන ජීවය ඒකෙන් ලැබෙන වයිටමින් එක නිසා මට ලැබෙන ශක්තිය ඊට වඩා වෙනස් එකක් එතකොට. ඒකෙන් මේ පොයික කරනකොට ලැබෙන්නේ අපි අහලා තියෙනවා නේද අනුපස්සනා හතක් කියලා. අර අනිත්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා කියලා ඒ අවබෝධ වෙන ක්‍රම හතක්. එක එක්කෙනාට අහා කියලා මොහොතක් වෙනවා කියන්නේ අනේ අහාව කියලා එක පාට තමන්ට එනවා මොකද්ද අවබෝධයක්. ඒක ඊට පස්සේ විතක්ක විචාර වචන තර්ක විතර්ක නැහැ එතන. වචන වල නගන්න බෑ ඒක ඊට පස්සේ. ඒක ප්‍රතිපලය ඊට පස්සේ දැනෙනවා එන්න පුළුවන්. මලක් පිබුණාම සුවඳ දැනෙනවා වගේ, ලයිට් එකක් පත් වුණාම එළිය දැනෙනවා වගේ, කරුණා මෛත්‍රිය විරාගය කියන කොටස් ටික මතුවෙන්න පුළුවන් ජීවිතේ තුළින්. A7T සම්බන්ධ කරගන්නවා සතිය ඊට පස්සේ. ඒකේ සතියටත් වඩා ප්‍රඥා කියන කොටසට එනවා. අවබෝධය කියලා කියමුකෝ අපි ඒකට. ඒ තුලින් ඊට පස්සේ සිද්ධ වෙන දේ දැන් මේ ශාරීරික කපල කොටලා බලන එක තුලින් සිද්ධ වෙන දේ තමයි ඊට පස්සේ අර විමුක්ඛමුක ticket හිමීට ඒ දොරටු ඇරෙන්න පටන් ගන්නවා. අනිමිත්ත අප්පනහිත හෝ শূন্যත. ඒක කොයි කාට කොයික වෙනවද කියන එක දන්නේ නැහැ. ඒක තමන්ට අවබෝධයක් තියෙන ඇති කරගන්න පුළුවන්.
ඒ නිසා මේ මාතෘකා ටික අප කතා කරන්නේ බුදුහාඳුරු මේක අපි බැඳිච්ච තැන් පෙන්වුවා. ඒ බැඳුණු තැන් තමයි දැන් පළමුකොටම දැන් ශරීරය කියන්නේ. අපි එතකොට අද කානුපස්සනාවේ අර මේ සොහනක තියෙන මියගිය ශරීරයක් පිළිබඳ කතා. දස අසුභ කතාවේදී සාම්ප්‍රදායික 10ක් ගැන කතා කරනවා. නවසීවිතිකී කියන කොටස නාමයක් තියෙනවා කියලා කියනවා. දැන් ඒක කොටස් වලට බෙදලා නමුත් මෙතෙන්දී එනකොට බැලුවොත් එහෙම ඒ කරුණු කාරණා 97ක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒ අවස්ථා 7ක් කියලා හිත කියනවම නෙවෙයි ඉතින්. අපි දැන් ඒක බුදුහාමුදුරු මොකද්ද ඒ කම්මාස ධම්මේදී අර සත්‍ය ගවේෂකයන්ට කිව්වේ. පුනච පරම් භික්ඛවේ ඒ විතරක් නෙවෙයි භික්ෂුවරුනි පුනච පරම් භික්ඛවේ භික්ඛු සෙය්‍ය තාපි පස්සෙය්‍ය ඔන්න එතන පාලි ඉගෙන ගන්න නැත්තන්ට හොඳම දෙයක් එතෙන් තියන අර සෙය්‍ය තාපි භික්ඛවේ ගෝඝාතකෝවා ගෝඝාතකන්තේ වාසිවා කියලා සෙය්‍ය තාපි කියන්නේ හරියට දැක්කොත් වගේ මෙතන සෙය්‍ය තාපි පස්සෙය්‍ය කියන්නේ දැක්කොත් මේ නමේ පුරා බලන්න කියනවා නෙවෙයි අපි දැන් අපේ හෙළබසින් කියනවා අපි හිතමු මෙහෙම දැක්කයි කියලා ඒ දැක්කම මේක උපසංහරණය තමයි වැදගත් වෙන්නේ මේකට වචනයක් තියෙන උපසංහරණය මේ කොටසේදී සියයතාපි භික්ඛු සියයතාපි පස්සේය ශරීරං සීවිතිකාය චද්දිතං සෝහනට විසිකරපු දැන් මේ කාලේ තිබෙත සම්ප්‍රදාය තාම එක කෙරෙනවා මරුණාම අත් දෙක අරගෙන පිටිපස්සට බැඳලා මේ අරගෙන ගිහලා ඇඳුම් ටික කොම ගාලා මේ හිමීට පෙටි ගහලා ඊට පස්සේ ගිජුලි වෙන එනවා 1000ක් 100ක් 1000ක් විතර අර බලන් ඉද්ද අර ලාමාවරු ඒ ගාථා කියනවා ඒ සූත්‍ර පාඨ කියනකොට අර කට්ට ඇවිල්ලා මේ බලන් හිටපු එකන ඇස්කොට් අල්ලට කොටලස් ටික ගලව ගන්නවා හම කොටල හම ගලව ගන්නවා විනාඩි 5කින් අරක ඇට සැකිල්ලක් බාට පත්තලා මේ ඔක්කොම විල හමාර වෙනවා අර තද සීත පළාත නිසා ඒක නිකන් අන්ත් වර්ගයේ ඉදිමල පෙන්නේ සීතලට අහු වෙන නිසා ගල් ගෙහෙල වගේ තියෙන. ඒ නිසා තමයි ඒත් එක කපන්නේ. සමහර කපලා කපලා වීසි කරනවා දැන් අනිත් පැයට දකින්න වගේ. ඒවා එතකොට සෝහනකට නොගියත් දැන් අපිට වාසියක් තියෙනවා කම්පියුටරින්. සමහර ඒවා දකින්න පුළුවන්. දැන් කැඩව වගේ එකක් ගිල්ල බැලුවොත් එහෙම ඒක ඉමේජස් වලට ගිහලා සම්පූර්ණ හොයා ගන්න පුළුවන්. එතකොට වැදගත් වෙන්නේ ඒක දකින්න එක නෙවෙයි. ශරීරං සීවිතිකාය චද්දිතං ඒකාහමතං වා දීහමතං ආ තීහමතං වා. දවසක් මෙරලා දවසක් ගියේ ඒකාහ කියන්නේ දවසක්. ඒකාහං ජීවිතං සීය කියන්නේ ඒ අහ කියලා කියන්නේ දවසෙට. එක දවසක් දෙක දවස් දෙකක් දවස් තුනක් ගිහලා එතකොට ඒකට ඒ බෙහෙත් විදලා නැත්තම් බෙහෙත් අතුල් කරලා නැත්තම් ඒක උද්දුමාතකම් විනීලකම් විපුබ්බක ජාතක මේක ඉදිමිලා නිල් පාට ගැහිලා සමහරට ඒක සර්ව ගෙදෙන්න පටන් ගන්න විශේෂයෙන් ඇතුලින් බඩෙන් තමයි පටන් ගන්න මොකද මේකේ ක්‍රියාකාරීත්වය නැති නිසා ඒක තමයි ඉදිමෙන්න පටන් එහෙම දකින්න මීගේ සිරුරක් සෝ ඉමෙමේව කායන් උපසංහාරති එහෙම දැක්කහම ඒක මේ කයත් එක්ක සම්පූර්ණ සසඳලා බලන දැන්ට මේ පාවිච්චි කරන සරි අයම්පිකෝ කායෝ මෙන්න මේ ශරීරයක් ඒවන් ධම්මෝ මේ විදිහම තමයි ඒවන් භාවි මේකවත් ඔය ටික තමයි වෙන්නේ ඒතං අනචීතෝ මේක පහු කරගෙන ගිහිල්ලා නැහැ මේ දෛවයේ මේ හරි මේකට වෙච්ච දෙයම තමයි මේකටත් වෙන්නේ මග හැරලා යන්න බෑ මේක ඉති අජත්තං වා කායේ කයානුපස්සී විහෙරති මෙන්න මේ විද්‍යට තමන්ගේ ශරීරය ගැනත් ඒක විදිහමයි කියලා හොයලා බලන්න බහිද්ධා වා කායේ කයානුපස්සී විහෙරති අනිත් ශරීරත් ওই විදිහම නේද කියලා අර සාධාරණත්වය ගැන හිතන හැමතිස්සෙම
අජත්ත බහිද්ධාවා කායේ කායානු පස්සී විහෙරති. ඊට පස්ස අපි දන්නවා සමුදේ ධම්මානු පස්සී. දැන් ඒ වගේ ප්‍රතිඵලයෙන්ම ද අනුපස්සන යන්තම් මතක් කිරී එක ඒ වගේ ඊට පස්ස අනුපස්සනාවට යන්නවා ඩිංගේ ඩිංගේ. දැන් එකපාරට අපි කලබලකාරී සමාජයේ දැක්කොත් එහෙම මට විරාග සංඥා පටි නිස්සග්ගානුපස්සන වගේ දෙයක් ගන්න පුළුවන් ඉතරයි. ඒක ගැඹුරු මනස දාගත්තාම ඒ ගමන් මාර්ගය යන්න පුළුවන්. එතකොට එහෙම දැක්කහම සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙති. වාය ධම්මානුපස්සීවා කායස්මින් විහෙති. මේක ඉවරයක් වෙනවා නේද? සමුදේ වාය ධම්මානුපස්සීවා කායස්මින් විහෙති. අත්තිකායෝති වාපනස සතිපට්ඨිපට්ඨිතෝ හෝති යාවදීව ඥානමත්තාය පතිසති මත්තාය. මේ ශරීරයක් කියලා එකක් දැන් තියෙන්නේ. දැන් මට පේනවා දැන් මේ අර ශරීරයකට වෙලා තියෙන જાති. ඒතර මේ ශරීරයත් ඔහොමමයි. ඒක සසඳනවා. ඒතකොට ඊට පස්සේ අවබෝධය තමයි මේ ශරීරය දැන් තියෙන්නේ මේ සතිය කියන එකේ නැගිටුල තියාගන්න. ප්‍රඥාවට පණ ගහ ගන්න. චාර්ජ් කර ගන්න කියලා අපි කිවි ශ්‍රී චාර්ජ් කර ගන්න පුළුවන්. ඒ සඳහා පමණයි මේ ශරීරයක් දැනට මත තියෙන්නේ කියලා හිතා ගන්න. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායනු පස්සී විහෙරති. මෙන්න මේ විදිහට සත්‍ති ගවේෂකයා මේ ශරීරයේ පිළිබඳ ශරීරයේ සැබෑ ස්වභාවයන් පිළිබඳ අවධානයෙන් කල්පනාවෙන් සිටිනවා. ඊළඟට සමහර විට දැක්කොත් එහෙම සියයතාපි පස්සෙය දැක්කොත් හරියට දකින්න යන්න ගිහිල් දකින්න කියනව නෙවෙයි. දැන් එක වාසි දැක්කොත් එහෙම සමහරකට අවාසි වෙන්නම් පුළුවන් දේශ චරිතයක් තියෙන කෙනෙකුට. මේ අද කතා කරන්නේ ශරීරයක් ගැන පමණයි. එතකොට ජීවිතී කාය චද්දිතං ඒ සෝහනකට ලාපු දැන් කාලේ තෝර දැන් අපි මේ සිවිලයිසේෂන් එකේ දැන් මේක පරිණාම වෙලා තියෙන දා ඒක කරන්නේ මේ අපේ ඉන්න රටවල් වල. නමුත් අපි දකින්න පුළුවන් ඔය ඇවිදින්ට යනකොට බල්ලෙක් මෙල්ල ඉන්නවා, කුරුල්ලෝ මෙල්ල ඉන්නවා, හාවු මෙල්ල ඉන්නවා දකින්න පුළුවන්. පාරේ නම් කාර් එකට අහුවෙලා විදිමිලා හරකෙක් වගේ මහත් වෙලා ඉන්නවා දකින්න පුළුවන්. ඒතකොට උපසංහරණය කර ගන්න දෙන්නේ අනේ පව් කියලා එන අදහසම නෙවෙයි. ඒක ආ කරුණාවේ විදිහට දිච්චාවේ දේශෙන්තර දෙයක් හැටියට. නමුත් ඒක උපසංහරණය. මේ ඩ්‍රයිව් කරන මම අර විදි ශරීරයක් නේද තියෙන්නේ. ඒ විදිහ කකුල් නෙවෙයි. නමුත් ශාරීරික ස්වභාවය. දැන් සමහරත් එහෙම බැලුවාම දැන් ඔය පොසිම් කෙනෙක් හරි නැත්තම් කවුරු හරි ස්කන් කෙනෙක් හරි අහුවෙලා හිටියාම සමහරට කපුටු එහෙම ඇවිල්ලා ඒව කනවා. දකින්න පුළුවන් පාරේ මේ රටවල. නැත්තම් සමහරට අපිට දකින්න පුළුවන් සිංහයෝ ඒ ශරීරයක් කන සත්තුන්ගේ. මේ කාලේ ඒ කාලේ බුදුහාම කියන සමහරට ඒ සත්තු කනවා මේ ශරීරේ. කපුටු කනවා, උකුස්සු කනවා, ජුලිහිනෝ විදිහින් කන ශරීර දිනවා. ඒ වගේ එක එක සත්තු විසින් කන බල්ලෝ, හිවල්ලු, කොටියෝ, දේවියෝ මේ ශරීරයක් කන ශරීරයක් දැක්කොත් එහෙම දකින්න ගිහිල්ල දකින්න කියනවා නේ. මේක අනිවාර්ය දෙයක් නෙමෙයි. මේක දකින්න මොනික සෙය්‍යතාපි පස්සෙය්‍ය මෙහෙම දැක්කහම එතකොට මොනු කොහොම හරි සත්තුන් විසින් කන එකක් දැක්කොත් එහෙම ඕනම සත්ෙක් විසින් අනේ මේ ශරීරයක් සෝ ඉමෙමේව කායන් උපසංහරති. මේ ශරීරයට මේක ගාව ගන්නවා. ගාව ගන්නවා කිය උපසංහරණය කරනවා කිව් එකයි සසඳලා බලනවා. ගාව ගන්නවා මේකත් එහෙමම නේද කියලා. අයම්පිකෝ කායෝ ඒවන් ධම්මෝ මෙන්න මේ ශරීරයක් මේ දැන්ත මේ තියෙන එකක් ඒවන් ධම්මෝ මේ ස්වභාවයෙන්ම නේද.
ඒවම් භාවි මේකටත් ඔය ටිකම නේද වෙන්නේ මේ සුසුදුවීම නේද වෙන්නේ ඒවම් ඒතං අනතීතෝ මේ ස්වභාවයේ පහු කරගෙන ගිහිල්ලා නැහැ ඉති මේ විදිහට අජත්තං මා කායේ කායනුපස්සී විසෙත් තමන්ගේ ශාරීරිය ගැන හෝ කල්පනාකාරී වෙ ඉන්නවා බයිද්ධා වාකායේ කායනුපස්සී වේති අනුන්ගේ ශරීරත් තමන්ගේ නොවන අජත්තන ශරීර ගැන ඒ අවධානයෙන්ම ඉන්නවා ඒ කල්පනාවෙන්ම ඉන්නවා ඒ දෙකම එහෙමයි සමුදෙන් දන්නවා අපි සමුදේ ධම්මානුපස්සීව ශාරීරික ස්වභාවයේ හටගන්න ස්වરૂපයක් තියෙනවා නැතිවෙන ස්වરૂපයක් තියෙනවා ඒ දෙකම තියෙනවා කියලා අවබෝධයෙන් ඉන්නවා ඒ වගේම මේ ශරීරයෙන් තියෙන ඇල්ම අයින් කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා දැනගන්න ඊළඟට ඒ ශරීරයේම තව ටික කලක් ගියොත් එහෙම සමහර විට අපි අර්ගිය ගමම දකින සමහරට අපිට දකින්න පුළුවන් ඇටකෝටු තියෙනවා ලේමස් ඩිංගක් තියෙනවා එච්චරයි මට දකින්න පුළුවන් අර කණ්ඩරා වලින් සම්බන්ධ වෙලා තියෙනවා ටෙන්ඩන්ස් වලින් එහෙම දැක්කා. එහෙම නැත්තම් සම්පූර්ණ ඇට සැකිල්ලක් විතර දකින්නවා. ලේ මොකුත් නැහැ. සමහර දකින්න පුළුවන් එක එක දිහාවල විසිරලා ඔලු කට්ට වෙන දිහාව, අත වෙන දිහාවකට, කකුල් වෙන දිහාවකට, උකුළු ඇටේ වෙන පැත්තකට ඒවා වෙන් වෙලා විසිරලා ගිහිල්ලා තියෙනවා. මේ එක් වෙලා තිබිච්ච කෙනේ දැන් එහෙම දැක්කොත් මම ඒ කොහොම කිව්වේ නැහැ කොහොමද කියලා එතකොට අපගත මාංශ ලෝහිතන් තියෙනවා සමහර මාස්ලිය නැතිව තියෙනවා කොහොම හරි දැක්කොත් ඒ දකින්න කොටම සමහර විට ශුන්‍යතානුපස්සනා එන්නේ ඉඳ දෙන සමහර අයට තම විරාගානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා මොකක් හරි එකක් එනවා කලබල නොවි බලන එක තමයි තියෙන්නේ මෙතෙන්ට එනකොට එකක් ආවොත් අපි තාම ධම්මානුපස්සනා ගැන කතා කරන්නේ නැහැ මේ ශරීරය ගැන දැන් අපි තාම අවධානය කරන්නේ එතකොට මේ ශරීරය දකින්න සමහර විට ඇටකෝට් සුදු පාට විතරයි තියෙන්නේ ඉලට වෙන විදිහකට තියෙන උකුලට වෙන විදිහකට තියෙනවා කටේ ඇටි ඔළුවේ තව විදිහකට තියෙන හනු ඈත්වල තියෙනවා විසිරලා ගිහලා තැන් තැන් වල ඒක උපසංහරණය කරගන්න තමන්ට උපසංහරණය කර මේ ශරීරයට කලබල නොවි මේ ශරීරයට සෝ ඉමේව කායන් උපසංහරති මේ ශරීරයට එක සංසන්දනය කියලා බලන ගාව ගන්න. අයම්පිකු කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝ. මේ தත්වේම නේද මේකට. මේ தත්වේ පහු කරගෙන ගිහිල්ලා නෑ නේද? ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. එතකොට කවරාකාර ওই විදිහට අර මෙරිච්ච මෙල දවස් දෙකක් ගියේ එහෙම නැත්තම් දැන් සතුන් කන ඕන එකක් ඕන විදිහක් දැක්කහම ඒක ගැන ඇනසොමිකල් ෆිසියොලොජිකල් නොලෙජ් එකක් ගන්න නෙවෙයි හදාන්නේ මේක උපසංහරණය කරගන්න. මේ වචන අපි දැන් ඉගෙන ගන්නවා. උපසංහරණය කරගන්න. සසඳලා බලනවා. ගාව ගන්නවා. මේකත් එහෙම නේද? අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බයිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජත්ත බයිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති තමන්ගේ ශරීරේ තමන්ගේ නොවන අනිත් පැත්තේ තියෙන જાති උදේකම ඊට පස්සේ සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදේ වය ධම්මානුපස්සී ඒ හැම එකක්ම දකින්න වැදගත්ම දේ
මෙතක ඊට පස්සේ හිතනවා අත්තිකායෝතිවා පනස සති පච්චුපට්ඨෝත්තු හෝති යාවදිවේ ඥානමත්තා පතිසති මත්තායි. මේ සිහිය පිහිටුවා ගන්න ඥානෙ දිනු කර ගන්න සඳහා පමණක් නේද මේ ශරීරයක් තියෙන්නේ කියලා. අනිසිතෝචි විහෙරත් ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඒක අගේ කරමින් ඉන්නේ නැහැ. අවශ්‍ය පවිත්‍ර කිරීම පිරිසිදු කිරීම හැඩබෙඩ ගැන්වීම වස්ත්‍ර ඇඳවීම කරන එච්චර නිරෝගී කිරීම. අනිසිතෝචි විහෙරත් ඒකත් එක්ක ගෑවිලා ඉන්නේ නැහැ. මොකද මේකෙන් අඩියක් මේකෙන් බැහැල යන පඩිපෙලකින් බැහැල යනවා කියන්නේ බැහැල යන්න ඕනේ හීන් සීරි ඇත්තල යන්න ඕනේ මේක. මේකත් එක්ක තියෙන සම්බන්ධය. අර ගැහැණියකු සහ පුරුෂයෙකු විසින් මවල දුන්න කර්මානුරූපේ ලැබුව විඥානයේ ධාරාවත් එක්ක සම්බන්ධව කියලා නාම රූපත් එක්ක ඉතර කියලා ඒ අවබෝධයට ටික ටික ගන්න හදන්නේ. නැතිකින්චි ලෝකී පාදේති. එතකොට අනිත් ඒවා මත සඳවා ගන්න හදන්නේ නැහැ හැමතිස්සෙම මුක්කු ගහලා මේ ශරීරය තියා ගන්න. එතකොට මනව සීවිතිකේම කියන කොටස අතුරු කොටස් හතයි මෙතන තියෙන්නේ. ඒක සම්පූර්ණ මා විශ්තයකේ නැහැ දැන්. ඒ හැම එකම ශරීරයේ මැරිච්ච වෙලාවට පටන් කොයි ආකාරයකට තියෙන ශරීර දැක. ඉදිමෙල වෙන්න පුළුවන්, පණුවම් පිරිච් එකක් වෙන්න පුළුවන්, බෙහෙත් විතරනම් පණුව වැඩිපුර එන්නේ නැහැ. නමුත් ඒක ටික 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 දිරා යන විදිහට දැක්කොත් එහෙම ඇට කූටු විතරක් තියෙන. එමෙතන මේක මිනිස්සුන්ගේ ඇටද මොකද කියලා කියන්නත් බැරි තත්ත්වෙ සමාත රටමු කෑලි වගේ වෙලා තියෙන්නත් පුළුවන්. එහෙම දැක්කහම මේ ශරීරයට ගාව ගන්නවා. ඒ ගාවගෙන අර සරි සත්‍ය දිනු කරගන්න ඉති කියලා තමයි බුදුහාම කියන්නේ. මං කැමති දහම් කරුණු අහන්න අනිත් පැත්තන්ගෙන කරුණාවෙන් අනිත් අයට තමන්ගේ අවබෝධයන් තමන්ගේ විස්තරයන් කියලා දෙන්න අනුකම්පාවෙන්. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සත්‍යීතුමනේ. බොහෝ පින් ඒ තරණ විචරයට එතනදී ඔබතුමා විශේෂයෙන්ම පැහැදිලි කරා මේ මාතෘකා පාඩ විතරයි විදිහට තමයි අපි මේක සලකන්න ඕනේ. ඊට පස්සේ එතනින් එක එකනා දකින විදිහවත් නැත්නම් එක එකනා අවබෝධ කරගන්න විදිහ තම තමන්ගේ විදිහට තමයි ඒ අවබෝධය ලබා ගන්න කියලා. ඒ වගේම දැන් මෙතන උපසංහරණය කියන වචනයත් ඔබතුමා අපිට හොඳින් පැහැදිලි කරා. ඒ කියන්නේ මේක ඇත්තටම වෙන දෙයක් නෙවෙයි. නමුත් අපි ඒක හිතින් ඒ සත්‍යයට ගිහිල්ලා සසඳලා බලනවා කියන අර්ථය. ඉතින් ඇත්තටම අද කාලේ කිව්වා වගේ දැන් අපිට සොහනකට ගිහිල්ලා අමු සොහනක් කියන එකක් දැන් නැහැ. ඉතින් අපිට ඇත්තටම තියෙන්නේ හුඟක් වෙලාවට පාරදී කැන්ගරුවෙක් මැරිලා එහෙමත් නැත්නම් වොම්බැට් කෙනෙක් හැප්පිලා ඉදිමිලා ඒ ශරීර දකින්න එක. ඒ වගේ මේ වගේ කපුටු වහගෙන බඩවැල් ඇදලා කනේ අපි නිතර දකිනවා පාරවල. ඇත්තටම ඒ තත්ත්වය තුලින් යම් කිසි විදිහකට දැන් වාහනයක හැප්පුණා කියනකොට හුඟක් වෙලාවට ඔය ඇක්සිඩන්ට් වෙන වෙලාවේ සත්තු විතරක් නෙවෙයි හුඟක් වෙලාවට සත්තුන්ව මගහරින්න ගිහිල්ලා රියදුරන් පවා මරණයට පත් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඇත්තටම අපි ඒව ඔක්කොම සලකලා බලනකොට තේරෙනවා මේ தත්ත්වෙම නේද කියලා. ඒ කියන්නේ මේ ශරීරයේ කොටස් වලට එහෙමත් නැත්නම් මේ මුළු ශරීරයේ අපි එක රූපයක් කියන්නේ අපි කියන්නේ අර gediy fitin අරගෙන දෙන වටිනාකම් අගයන් ආඩම්බරයන් දෙන මේ ශරීරයට වෙන දෙයක් ගැන අපි ඒ தත්ත්වයට දාලා අපිව සලකන එකක් ඇත්තටම කරන්න පුළුවන්කම තියෙනවා. මම හිතනවා අපි මෙතන ඉන්න කල්‍යාණ මිත්‍ර හුඟක් දෙනෙක් ඒක දැකලත් ඇති, ඒ විදිහට හිතනවත් ඇති, වෙන ආකාර වලින් හිතනවත් ඇති. ඉතින් ඒක ලොකු මම හිතන්නේ අපිට කරන්න පුළුවන් දෙයක්. කියන්නේ අමුසෝහනක් නැති වුණත් අපිට ඒ ආකාරයෙන් හිතන්න පුළුවන්. ඒ වගේම අපි මලගෙවල් වලට ගිහම අපි දකින මූර්ත ශරීර සමහර විට ඒවා ජීවමාන සත්ත්වයට වඩා ගොඩක් අලංකාර ස්වරූපයෙන් තමයි දකින්න හම්බෙන්නේ. එහෙම වුණත් ඒකේ තියෙන ස්වභාවය, මේ ස්වභාවය අපි පහු කළා නෑ නේද? මේක අපිටත් වෙන්න පුළුවන් දෙයක් හැටියට මම හිතන්නේ හුඟක් විත හැංගී යනවා.
ඉතින් ඒ කරුණු ටිකත් එක්ක මම කැමති කල්යාණ මිත්‍රයන්ට යොමු වෙන්න තම තමන්ගේ අත්දැකීම් තම තමන් දකින විදිහ කොහොමද කියලා අපිට විශේෂයෙන්ම ඇයි මෙහෙම දකින කි ප්‍රයෝජනය මොකද්ද ඒ ප්‍රයෝජනය ගන්න කොහොමද කියන ආකාරයෙන් අපිට සාකච්ඡාවකට එළඹෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක වැදගත් වෙනවා කියලා. හොඳයි මම ගෞරවයෙන් කල්යාණ මිත්‍රයන්ට යොමු වෙනවා අදහස් ප්‍රකාශ කරන්න කියලා. තෙරුවන් සරණයි. සම්බන්ධයෙන් කතා කරන අපේ කොටසේ ඒ තරම් ඇතුළු කරන්න දෙයක් නැහැ. අපේ මානසිකාරය යොමු වෙන්න ඕන පැත්තක් ගැනයි අපිට සත්‍යජිතව පැහැදිලි කරලා දෙන්නේ. ඒ අනුව අපි හිතලා බැලුවොත් හොඳයි. අපි අද කාලේ මලගෙදරකට ගියොතින් මෙවැනි මානසිකාරයක් අපි තුළ ඇති වෙනවද කියන එක. මොකද මේ කාලේදී මලමිනියකට අන්දන විදිය ඉතාම ලස්සනට අන්දලා සරසලා තියලා ඊළඟට ඇහෙන කතා ඔක්කොම ඒ පුද්ගලයා ගැන වුණත් ඇහෙන්නේ අනේ ලොකු දෙයක් නැති වුණා අපිට කියන හැඟීම දෙන විදිහ කතාවල් ඒ වගේ ඒ මලගෙදරක ස්වභාවය අපිට මතක් කරගෙන කල්පනා කරගන්න පුළුවන් නම් තථාගතයන් වහන්සේගේ කාලේ මේ විදිහට කරපු නිසා මෙවැනි උපසංහරණයක් සිද්ධ වෙන්නේ නැති. නමුත් අද කාලේ ඇත්තටම මේ විදිහ මලමිනියක් විසි කරලා තිබුණා සමාජයට නඩුවක් දාලා ඒකට අපිට දඬුවම් විඳින්නත් සිද්ධ වෙයි වගේ. ඉතින් එවැනි තත්ත්වයක් තියෙන කාලෙක මේ දේවල් අපි හිතෙන්ම හිතලා තමන් ඇත්තටම සතුටුම කිව්වා වගේ හුඟක් වෙලාවට අපි පාරේ වාහනයක් එළවන වෙලාවට හොඳට දකින සත්තු මැරිලා ඒ සත්තුගේ හැම පාරට ඇලිලා අවසානයේ දවස් දෙක තුනක් ගියාම ලේ පාරක් විතරයි එතන තියෙන්නේ. ඉතින් එවැනි අවස්ථාවක අපිට පුළුවන් නම් මේ මමයි කියලා හිතලා මට මේ දේ වුණා නම් මට මේ විදිහමයි කියන විදිහකට අඩු ගානේ ඒ විදිහටත් අපිට හිතන්න පුළුවන් වුණොතින් මේ කායයට තියෙන ආසාව බැඳීම තරමක් හරි අඩු කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. බොහොම පිං චිත්‍ර රාජපක්ෂ මහත්මිය. ඔව් අනිත් කල්යාණ මිත්‍රයන්ට දෙක වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි කියලා දැනගන්න. තොෂම මේ සත්‍යතුම මේ පැහැදිලි කර දුන්න විදිහට මේ නවසීවිතික භාවනාව මම හිතනවා අනිත් දැන් අපි මෙතෙක් කතා කරපු ඒ ක්‍රම මේ පිළිවෙලින් කතා කරන දේවල් වැඩි මෙතන ලොකු මේ කියනවා මෙතන මේකේ ලොකු ශක්තියක් තියෙනවා. අපි මේ බැන්ඩේජ් මේ ඝන සංඥාවෙන් මේ අල්ලගෙන ඉන්න ශරීරය අපහැරීමට ලොකු මානසික වතුම මේකෙන් සකස් කරනවා කියලා මට මගේ අත්දැකීමෙන් මට කියන්න පුළුවන්. මම ඇත්ත වශයෙන්ම මුගක් වෙලාවට මගේ හිත කැළඹුණ වෙලාවකට ආනාපාන සති භාවනා කරන්න කියන වෙලාවකට හිත තැම්පත් කරගන්නට බැරි වෙන වෙලාවකට මම පාවිච්චි කරන එක තමයි මම හිතනවා මගේ මුළු ශරීරයම මේ මල මිනි පෙට්ටියක් ඇතුලේ තියලා ඉන්න විදිහ මම මෙනෙහි කරනවා. ඊට පස්සේ මම පටන් ගන්නවා මේ ශරීරේ කෑලි කෑලි වලට ගිහිල්ලා කවුරු හරි දැන් ඉස්සර කාලේ වගේ තථාගෙන වාසේ වැඩවසින කරන කාලේ වගේ අර මල සෝනලට ගිහින් දැම්මහම මේ ශරීරෙට වෙන දේ ගැන මම හිතෙන්න හිතනවා. සමාජ සති දුණු කියාගේ මම ඉන්ටර්නෙට් එකේ දැකලා තියෙනවා මේ ඉදිමෙලා තියෙන මලමිනි. ඒ විදිහට මම හිතනකොට මගේ හිත මේ ඊට පස්සේ අර මලමිනිය පිම්බිලා ඉදිමිලා නිල් පාට වෙලා ඕජස් එළියට ගලන හැටි ඊට පස්සේ සත්ත්වය වෙලා කෑලි කෑලිකට ඇදින හැටි මමම මෙනෙහි කරන මේක මගේ ශරීරය කියලා හිතාගෙන එහෙම වෙලාවට මට අත්දැකීමෙන් කියන්න පුළුවන් ඒ වශයෙන්ම මේකෙ ලොකු බලයක් තියෙනවා හිත තැම්පත් කරන ගතියක්. මගේ හිත අනිත් භාවනා ක්‍රම වලට වැඩිය හරි ඉක්මනින් තැම්පත් වෙනවා. මගේ හිතේ තියෙන එහෙම මේ දුවන ගතිය සමහරකට මගේ මොකක් හරි එදා දවසේ හරි කලින් දවසක සිදුණු දෙයකින් මම පසුතැවිල්ලකට පස්සෙලා තියෙනවා නම් හරි යම් කෙනෙක් කෙරේ තරහක් ඇති වෙලා හරි මොන හරි දෙයක් තියෙනවා නම් ඒ දේවල් හිතෙන් ඈත් වෙලා මේ ක්‍රමයට භාවනා කරනකොට මගේ හිත තැම්පත් වෙනවා අනිත් ක්‍රම වලට වැඩිය. මොකද එතනදී මට නිකන් දැනෙනවා මේ
අතහැරීමේ තියෙන හැකියාව මේක අල්ලගෙන ඉන්න උපාදානය කරන්නේ ඉන්නේ මොකද්ද මේ මම මගේ කියලා අල්ලගෙන ඉන්නේ මේ වගේ දෙයක් නේද මේ වගේ අසුබ මේ විදිහට පොළොවට පස් වෙලා යන ඊළඟට දැන් මේ ශරීරයේ තියෙන පටවි ධාතුව පස් වෙලා යනවා ඊළඟට ආපෝ ධාතුව අර ඕජස් වගේ ගලාගෙන යනවා තේජෝ ධාතුව නැති වෙලා යනවා වාය ධාතුව වාය ධාතුවට පිටිනවා ඒකට අර කලින් අපි ධාතු මනස්කාරය වශයෙන් කරපු දේවල් මේ හතර යච්චිත් පොළොවට ඊළඟට වාතයට ඒවා වෙන් වෙලා යන හැටි දැක්කම මේක අතහැරීමේ පහසු ගතියක් තියෙනවා කියලා මට අත්දැකීම් කියන්න පුළුවන් මම හිතනවා දැන් අර සත්‍යතුමා කලින් සඳහන් කළා අර විමුක්ක මුඛ කියලා අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියලා සමහරවිට අපි පෙර සංසාරයේ පෙර පුරුද්ද නිසා කෙනෙකුට මේ වගේ භාවනාවක් කියන සමහරට වැඩිපුර වාසියක් ඇති වෙන හැටි පුරුද්ද නිසා එතකොට සමහරට මේ අනිමිත්තේ හරියට අපනිහිතේ ශුන්‍යතතාවයෙන් හරි අපිට සමහරට අර විමුක්ත මුඛයට එන්න පුළුවන් කියලා මට හිතෙනවා මම හිතන පසු සත්‍යතුමා මේ ගැන පැහැදිලි කරනවා කරයි කියලා තෙරුවන් සරණයි තේරුවන් සරණයි ආරි මහත්මයා බොහොම පිං තමගේ ප්‍රායෝගික අත්දැකීම් අපි එක්ක බෙදා හදාගත්තට හොඳයි තවත් කල්ලාන මිත්‍රන් ටික තියෙන්න පුළුවන් තේරුවන් සරණයි සේන මහත්මයා තේරුවන් සරණයි මට තේරෙන්නේ දැන් මේ ඇතවසෙන් බුදුහාමුදුරන්ගේ ක්‍රමේ එක්තරා පිළිවෙලකට යන ක්‍රමයක් හැටියට අපි මුලින්ම ආනාපාන සතියෙන් අපි සිත තැම්පත් කරගත්තා ඊට පස්සේ පටිකුල මනසිකාරයෙන් අපි අපේ ජීවිතෙ ඉඳෙද්දි කොටස් වෙන් කරගෙන හඳුනාගත්තා ඒවෙන් ඒවා අපේ පරමාර්ථයට ප්‍රයෝජනයක් නැහැ නමුත් ඒවා ජීවත් වීමට ප්‍රයෝජනක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒකට ලෝභ කරන්නෙත් නැහැ නමුත් ද්වේෂ කරන්නෙත් නැහැ. ලෝභ ද්වේෂ නැතුව පරිහරණය කරන්න පුරුද්දක් තමයි එතෙන්ද ඇති කරගත්තේ. ඊට පස්සේ ධාතු මනසිකාරයේදී අපි ඒවා කුඩා මේ ධාතු හැටියට ඒ කියන්නේ තාම කුඩා කොටස් හැටියට සිතාගෙන ඒවා මේ හැම එකක්ම හැදලා තියෙන්නේ මේ කොටස් හතරෙන් ආපෝ තේජෝ වායෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතරෙන් ඒ හතර ඒ ශක්ති හතරකින් කියන එක තේරුම් ගත්තා. දැන් මෙතෙන්දී නවසීවතකින් ඒක ඇත්තවසෙම තහවුරු කිරීමක් වගේ එකක් වෙන්නේ. ඇත්තවසෙම අතෙන්දී පුරුදු වෙලා තියෙන හින්දා මෙතෙන්දී අපිට ද්වේෂය එන්න විදිහක් නැහැ. මොකද ලෝභ ද්වේෂ නැති වෙන විදිහටයි අපි මෙතෙක් කල් පුරුදු කරගෙන ආවේ. කින්ද අපි මේ මරණය දැන් මරමිනියක් හරි මරමිනියක් ගැන දැක්කලා හෝ ඒ ගැන අපේ හිතනකොට හිතෙන්නේ දැන් මගේ ජීවිතයත් මේ විදිහට මැරෙනවා. මේ මැරුණාම මොකද්ද මෙතන මේ මගේ අයිතිය? මගේ දැන් ජීවත් වෙද්දී මගේ කෙස්, මගේ ලොම්, මගේ දත් කියලා තිබ්බයි දත්වල වටිනාකමක් තිබුණා. දත් මදිනවා අපි හැමදාම. ඒකට හදවතේ වටිනාකමක් තියෙනවා. නමුත් මැරුණාට පස්සේ මොකද වෙන්නේ? මැරුණාට පස්සේ මේ කිසිම දෙයක වටිනාකමක් ඇත්ත වශයෙන්ම නැහැ. මොකද ජීවිතේ පැවැත්මක් නැහැ එතන. එතනදී අපේ ජීවිත පැවැත්ම එතනින් ඉවරයි මේ කොටසදී. එතකොට ඒ අපේ ශරීරය දැන් අතවසේම ඒක අපිට පාලනය කරගන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට මේක ගැන හිතනකොට දැනට තියෙන ශරීරයත් අපිට හිතන මේක මේ වෙලාවේදී පාවිච්චි කරලා එකින් ප්‍රයෝජන ගන්නවා මිසක් මේක මේ තැන්පත් කරලා තියාගෙන පාවිච්චි කරන්න ගන්න පුළුවන් වස්තුවක් නෙවෙයි. එතකොට මේ අපේ ශරීරයවත් අපිට තැම්පත් කරලා තියාගන්න බැරි නම් අපේ යාන වාහන මිල මුදල් අනම්මනම් ඒවා කොහොමද අපි තැම්පත් කරගන්නේ? එතකොට ඒවට තියෙන ආශාවත් මේකෙන්ම නැති කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මොකද අපේ ජීවිතේ නැති වෙනකොට අපේ ඒ ජීවිතේට ඇති වෙච්ච අනිත් කිසිම දෙයක් අතවසෙම නැහැ. ඒ වගේම දැන් අපේ ඒ ශරීරය අපිට වෙනස් කියන්නේ මරුණාට පස්සේ අපිට ඒ විදිහට තියාගන්න බෑ. වෙන කෙනෙක්ෙන් බාම් කළාට අපිට එම්බාම් කරගන්න බෑ අපිව. ඉතින් එම්බාම් කළොත් එහෙම එම්බාම් නොකළොත් අපි මරණේ එහෙම ඉදිමිලා යනවා. ඒක අපිට කිසි විදිහකින් වෙනස් කරන්න බෑ. ඒ වගේමයි ඊට පස්සේ ඔක්කොම මස් දිය වෙලා ඔක්කොම උනාට පස්සේ ඇටකටු වෙනවා. දැන් ඇටකටු දිහා බැලුවාම මේ ඇටකටු
මගේ ඇටකටුද නැත්නම් වෙන කාගේවත් ඇටකටුද කියලා හොයාගන්නත් බැරි වෙන තත්ත්වයක් එනවා. වෙන කවුරු හරි දැන් අපේ තරහකාරයෙක්ගේ ඇටකටුව කලවම් වුණාම මේ මගේ ඇටකටුද තරහකාරයාගේ ඇටකටුද කියලා. එතකොට වෙන කිසිම කෙනෙක් එක්ක අමනාපයක් ඇති කරගන්න අපිට කිසිම අවස්ථාවක් නැහැ. මේ නව ජීවිතයේ කියන්නේ මේ අපේ ශරීරයේ මලමිනිය මැරෙන දෙයක් මැරිලා වෙන දෙයක් සම්පූර්ණයෙන් දිහා බලාගෙන යනකොට මේ ජීවිතේ අපිට අත්වසෙම තැම්පත් කරගත් යුතු දෙයක් අත්වසෙම තියනවද කියන එක ගැන නැති බව තහවුරුකමක් ඇති වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කියන මාත්මයා බොහොම පිං. ඒ සාකච්ඡාවේදී මතුවෙච්ච කරුණක් ගැන සාකච්ඡා කරන්න කැමති, අදහස් දැනගන්න කැමති අනිත් කල්යාණ මිත්‍රයන් ඉන්නවා. ඇත්තටම මේ සතිපට්ඨාන සූත්‍රයේදී මට හිතෙනවා සියුම් ආරම්මණත් ඒ වගේම ගොරෝසු ආරම්මණත් කවලමේ තියෙන ගතියක් වගේ වෙන. උදාහරණයක් විදිහට පටන් ගන්නකොට ආනාපාන සතිය මම ඒක හිතන්නේ සියුම් ආරම්මණක් හැටියට. ඊට පස්සේ දැන් ඉරියාපත වලට එනකොට එහෙමත් නැත්නම් පටික්කුල පබ්බේ ගැන කතා කරොත් ඒව ටිකක් රළු ගොරෝසු මට්ටමේ වගේ හිතෙනවා. ඒ වගේම අපි හිතුවොත් එහෙම ධාතු මනසිකාර්යය ගත්තොත් ඒක ආපහු සියුම් ආරම්භණයක් හැටියට. ඒ වගේම දැන් අපි කතා කරන සීවතික ගත්තොත් ඒක ආපහු රළු ආරම්භණ හැටියට. ඉතින් ඒක තමයි මට හිතෙනවා සත්‍යීතම විස්තර කරනකොට කිව්වේ මේක මාතෘකා ඛණ්ඩ ටිකක් තමයි දීව තියෙන්නේ කියලා. මට පේන්නේ පෞද්ගලිකව මේක එක දිගට යන දෙයක් කියලා. මොකද මේ සියුම් ආරම්මණයි ගොරෝසු ආරම්මණයි විටින් විට පැහැදිලි කරන හින්දා එක එක්කනාගේ ප්‍රඥාවට එහෙමත් නැත්නම් එක එක්කනාගේ ශක්තියට අනුව ගැළපෙන විදිහට ඒ දේවල් ඒ අවස්ථාවවලදී භාවිත කරනවා. එහෙමත් නැත්නම් ඒ අනුව තමන්ගේ ප්‍රඥාව අර ශුන්‍යතාපනිත ආදී අනිමිත්ත ආදී විදිහට වැඩෙනවා කියලා. එක එක්කනාගේ තියෙන චරිත ලක්ෂණ අනුව ඒ වගේම ඇති ඉන්ද්‍රිය ධර්මවල තියෙන දියුණු වෙලා තියෙන ප්‍රමාණයන් අනුව ඒ විදිහට වැඩනවා කියලා හිතෙනවා. ඒ වගේම දැන් අපි දැන් ශරීරය තමන්ගේ නැති වෙන බව දැක්කොත් අපි දන්නවා ශරීරයෙන් කාටවත් වැඩක් ගන්න බෑ කියලා. හැබැයි අපිට තිබුණොත් යම් ආශාවක් අපේ මිලමුදල් ගෙදර දොර ගැන අපි හිතනවා අපේ දරුවෙකුට එහෙමත් නැත්නම් අපේ නෑදෑයෙකුට හරි කවත හරි එක ප්‍රයෝජනවත් දෙයක් කියලා හිතන ගතියක් මට දැනෙනවා. ඉතින් ඒ ගැනත් ඒ විදිහට හිතුණා. අපි තවත් කල්‍යාණ මිත්‍රයෙකුට යොමු වෙලා ඊට පස්සේ අපි සත්‍යීතුමාට නැවත වරක් යොමු වෙමු. හොඳයි. ගෞරවයෙන් ආරාධනා කරන දිලරුක් මහත්මයා. අතිරුවන් සරණයි ජයන්ත මහත්මයා. අතිරුවන් සරණයි හැම දිනකටම සත්‍යජීත්තු මලේ අවසරයි. ඔය ජයන්ත මහත්මයා මගේ තනි තව විශාල තමත් වැඩගත් කරුණක් ඉදිරිපත් කරේ. මගේ හිතරත් ඔක වැඩ කරන්නේ සෙන් ආරි මහත්මයා විස්තර කරපෙලාවේ. දැන් ඒ මගේ අත්දැකීම ආරි මහත්මයාගේ වලට වැඩිය අනිත් පැත්තට වගේ තමයි තියෙන්නේ. මට ඔය මේ මත උත්සාහ කරලා තියෙනවා මේ නවසිපතිකය දැන් ඔය මේ ඒ වගේ මේ ශරීර දිරපත් වෙන ඒවා ගැන පිළිබඳ අත්දැකීම් තියෙනවා. ඉතින් මේ හැබැයි ඒවෙන් මට මේ නිකන් අර මේ අර ඔබතුමා කියෝගේ මනස එකතු වෙනවට වැඩිය ડિප්‍රෙස්ඩ් වගේ එකක් එන්නේ මට ගොඩක්. කියන්නේ මේ නිකන් ડિප්‍රෙස් ෆීලින් එකක් එන්නේ. ඊට පස්සේ නිකන් එපා වෙන කතියක් එනවා ගොඩක්. ඒක මේ ඒක නිසා මම ඉච්චර ඒ පැත්ත කරන්න යන්නේ නැහැ. මම ගොඩක් කැමති ආනාපාන සතියේදී ඔළුව සැහැල්ලු වෙලා ඇඟ සැහැල්ලු වෙලා එන රිලීෆ් එකට ඒක මම ගොඩක් කැමති. කියන්නේ ඒ පැත්තෙන්. ඉතින් මට හිතෙනවා ජයන්ත මහත්මයා කියවාගේ මෙතන මේ කර්ත ලක්ෂණ මත තමයි මේක තීරණය වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි තමුන්ට එනවල දැන් අතර මම දැන් මේවා කොච්චර දුරට මේ ප්‍රයෝගී කරගන්න පුළුවන්ද නැත්නම් අදාළ වෙයිද කියලා. දැන් ඔය සමහර දැන් අපිට දැන් කාලේ තියෙන personality මම හිතන්නේ කල්පනා කරන්න ඉගෙන ගත්තා දැන් personality test වගේ එකක් උනත් ප්‍රයෝගී කරගන්න පුළුවන් කියලා හිතනවා. මොකද දැන් සාමාන්‍යයෙන් ජං topology test වගේ එකක් කරලා දැන් ඒ වගේ එක සාමාන්‍යයෙන් දඩ වශයෙන් කියා ගන්න පුළුවන් මේ
සාමාන්‍යයෙන් මම ප්‍රතිචාර දක්වනකොට යම් යම් දේවල් වලට නැත්තම් මගේ සිතුවිලි එන්නේ මගේ හැඟීම් වලට එහෙම නැත්තම් මම ගොඩක් හිතන කෙනෙක්ද කියලා මේ ඉතින් ඒ අනුව සාමාන්‍යයෙන් ෆීලිංග්ස් වැඩිපුර තියෙන කෙනෙකුට දැනයක් වශයෙන් මම ගොඩක් ඒ පැත්තෙන් වැඩි ඒක නිසා මේ සාමාන්‍යයෙන් සමත භාවනාව අනාපාන සතිය වගේ වැඩිපුර සුදුසු වෙන්න පුළුවන් කියලා නිකන් දල වශයෙන් අපිට ඉතින් ගොඩක් කමටහන් දෙන්න පුළුවන් ගුරුවරු අඩු නිසා මේ ඒ වගේ මේවට ගොඩක් කාලයක් යන නිසා ඒ වගේ දල අදහසක් ගන්න පුළුවන් කියලා හිතන ඒ වගේම තමයි දැන් තර්කවලි වශයෙන් නැත්නම් සිතුවිලි වලින් ඇනලයිස් කරන ඒවා වැඩිපුර කරන්න පුළුවන් කෙනෙකුට සමහරට විපස්සනා පැත්තෙන් වගේ වැඩිපුර යන්න පුළුවන් ඒ පැත්ත ප්‍රයෝගී වෙන්න පුළුවන් කියලා හිතෙන්නත් පුළුවන් ඒ වගේ මගේ අත්දැකීම මේකයි මම උත්සාහ කරා ඇත්තටම නවසීවතික භාවනාවේ ඒ වෙන YouTube videos අරෙන්නේ ඒව මට එච්චරම ඒක ඇත්තටම ප්‍රයෝගී වෙන්නේ නැහැ ඒ පිළිබඳ ඒ පැත්තෙන් මට ටිකක් මේ ડિප්‍රෙෂන් වගේ එන්න ගත්තා ඒක කරන්න ගිහලා තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි ලොකු මහත්මයා බොහොම පිං. එහෙමනම් ඒ කාරණා ටිකත් එක්ක අපි සත්‍යතුමාට යමු. ඊට පස්සේ අපි කල්‍යාණ මිත්‍රගේ අදහසත් විමසමු. සත්‍යතුමනි ඒ කරුණු එකතු කරගෙන අපිට යමක් කියන්න පුළුවන් නම් බොහොම පිං. තෙරුවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. දැන් මෙතන ශරීරයේ බලන විවිධ ක්‍රම ගැන තමයි බුදුරජාණන් වහන්සේ ඒ ශාස්ත්‍රඥ වහන්සේ අරැත්තන්ට කිව්වේ මෙන්න මේ විදිහටත් දකින්න. දැන් මෙතෙන්දී නවසීවිතිකේ දැක්කොත් හිතන්න කියලා. ඒ තමන්ට බඩේ කැක්කුමක් බඩේ අමාරුවක් තියෙනවා නම් ඒකට ගන්න මුනේ. ඉගුරුනම් ඉගුරු ගන්නට. ඒ වගේ තමන්ට අවශ්‍ය බෙහෙත ගන්නට ඕන. තමන්ට ඔළුවේ කැක්කුම නම් ඔළුවේ කැක්කුමට අවශ්‍ය බෙහෙත ගන්නට ඕන. ඒ වගේ තමන්ට තේරෙනවා මේක චතුරාරක්ෂා කියලා නම් ඒ හතරේ ආරක්ෂාවක් දාගන්න කියලා මූලික වශයෙන් ওই බුද්ධානුස්සති මෙත්තා සුභ මරණ වගේ දේවල් තියෙනවා. භාවනා ගුරුවරු සිටිනවා හොඳට ඇහුම්කන් දුන්නොත් Tamante ගැළපෙන එකන හමු කරගන්න එයාට සරෙන්ද වෙන්න. එයාට සරෙන්ද වෙන්න ඉතරයි තියෙන්නේ. එතකොට ඒක හරියනවා. ඒක අහවලා කියලා දන්නේ නැහැ. හැබැයි මම කැමැති ගුරුවරයාට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. එයාත් මගේ පැත්තට මගේ පාටියට මගේ භාවනා ක්ලබ් එකට අද ගන්න උත්සාහ ගන්න එපා. මගේ ක්ලබ් එකේ සමහර දෙනෙක් හතර දෙනා වෙන්න පුළුවන්. අනිත් එක්කෙනාගේ ගුරුවරයාට 200ක් ඉන්න පුළුවන්. ඒ උච්චාවචං ගච්ඡති බූරිපඤ්ඤ. ඒ පබ්ලිසිටි කානුව හරි ඒවට අනුව යන්නේ නැහැ සත්‍ය අවබෝධය කරන්න යනවා. තමන්ට ගැළපෙන එක නා හොයාගෙන යනවා. එතකොට ඒ වගේ ගුරුවරයෙකුට කියන්න ඕන. තමන් ඒකට මේ සිංහල වචනේ මම පාවිච්චි කරාට කමක් නැහැ කියලා මම හිතන වම ආරන්ට උණු මුළු ආධ්‍යාත්මික. එහෙම හැබැයි ගුරුවරයා හොඳ ගුරුවරයෙක් වෙන්න ඕන. ඒක තමයි සරෙන්ද වෙනවා කියන්නේ. එතකොට මේ ගුරුවරයා දන්නවා මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එයා හොඳට මිත්‍රශීලීව දැන්. එයා මිත්‍රශීලී ඊට පස්සේ කියනවා මෙන්න මේක කරන්නයි කියලා. දැන් මෙතෙන්දීම කියවෙනවා තමන්ට කැමති දේ ගන්නට ඕන. දැන් මෙතෙන්දි රූප මැවිල්ලේ හැකියාව තියෙන්නට ඕන. සංඥා ගන්නවා කිව්වේ ඒකයි. සංඥාවක් ගන්නවා කියන්නේ සංකප්පයක් රූපයක් ඉමේජ් එකක් ඔළුවේ හදාගන්න විදිහක් එහෙම නැති කෙනෙකුට පුළුවන් තා ක්‍රම තියෙනවා. අපි ඒවට දැන් යන්න දැන් කතා කරන්නේ කායානුපස්සනාව විතරයි. ඒ කායානුපස්සනාව ගැන බුදුහාමුදුරුවෝ කියනකොට කියන්නේ ශරීරයට අනුබද්ධ කොටස්. ආස්වාස ප්‍රස්වාසි දිහා බලන්න. දැන් ඒ ආස්වාස ප්‍රස්වාස දිහා බලුවා ඊට පස්සේ ශරීරයේ චලනයන් ශරීරයේ නිර්මාණ ව්‍යුහය දැන් ශරීරයේ ඉරණම
ඒක ගැන දල සටහනක් තියෙන්න ඕන. එතකොට දන්නා මේක මම මේ විසිට් එකට ඇවිල්ලා තියෙන්නේ කියලා. රෙන්ට් කරලා තියෙනවා කියලා හිතන මේක. කාර් එක රෙන්ට් කරගත්තා වගේ. දවස් 7කට කාර් එක රෙන්ට් කරගත්තා වගේ. එතකොට මෙතෙන්දි වැදගත්ම දේ සිද්ධාර්ථයන්ගේ තථාගතයන් වහන්සේ අපේ දැන්ට ආදරේ පිරිනමලා තියෙන අපේ භක්තිය පිරිනමලා තියෙන අපි ආදරෙන් පිළිගන්නේ සිද්ධාර්ථයන් තථාගතයන් වහන්සේ සම්මා සම්බුදුජාන් වහන්සේ හොඳ කතන්දරයක් කියන එක වැදගත්ම දෙයක් කියන කායේ කායානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං අභිජ්ජා සහ දෝමනස්ස දෙකම අයින් කරලා බලන්න මේක තියෙන. එතකොට තමන්ගේ මනස අභිජ්ජාවට එනවනම් සමහරවිට ශාරීරික දිහා බලනකොට ඒක උදව් කරගන්න ඉඩ තියෙනවා රාගි උපද්දා ගන්න. ආ මෙහෙම නේද කියලා අර රාජදත්ත හාමුදුරු ගියම් උන්වහන්සේ ශරීරයක් දැක්කා අලුතම මෙලිච්ච ශරීරයක් විරුද්ධ ලිංගික දැක්කම උන්වහන්සේ රාගය ඇති වුණා. එතකොටම යාටම ලැජ්ජාවක් ඇති වුණා. ඒ විලා මෙතනින් ගිහිල්ලා සත්‍යාබෝධය ආවා ඊට පස්සේ. එතකොට බලන්න මේ සත්‍යාබෝධයට පෑ භාගයකට කලින් කාමරාගය තුන මලසිරුරක් දැකලා. ඒක නිසා මට මාව ගැනවා ජජ් කරන්න බෑ, තීන්දුව ගන්න බෑ. ඒ නිසා සම්පූර්ණ විවෘත මනසකින් විවෘත හිතකින් මෙදියා බලන විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ආතාපි සම්පජාන ආතාපි ටිකක් බලන්න උත්සාහවත් වෙන සම්පජානේ තියෙනවා සති තියෙනවා අවිජ්ජා දෝමනස්ස අයින් කරනවා. ඒ කියන්නේ දුම්නසත් අයින් කරනවා. දුම්නස තියාගෙනත් මේ දුම්නස තියා ගන්නකොට ගත්තොත් හිතනවා මේ ශරීරයෙන් තොර වෙන ශරීරයක් තියෙනවා නම් හොඳයි කියන සිතිවිල්ලක් ගන්නවා. විතක්ක බහුල චරිතයන් නම් මේ බුදුහාමුදුරු කියන්නේ හැමතිස්සෙම ඉගෙන මේ ආනාපාන සතිය හොඳයි කියලා. ඉතින් ඒවා ගැන නෙවෙයි අපි කතා කරන්නේ දැන්. මේ දැන් කතා කරන පැත්ත වෙනස් අද. මේ කතා කරන්නේ ශරීරය බලනවා. ශාරීරික විදිය බලනවා. ඒ විදිය බැලීමේදී අර නිබ්බිදානුපස්සන වගේ දෙයක් එන්නේ නැත්නම් ඒක ඒකත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. ඒකත් එක්ක සම්බන්ධ නොවි මනසට දෙනව ට්‍රික් එකක්. මනසත් අපිට පුළුවන් මනසත් අපිට අවශ්‍ය විදියට හදාගන්න. අපි ඊට වඩා වෙනස් දෙයක් දියා බලනවා. සොම්නසින් ඉන්න විදියක් බලනවා. මෙත්තා වගේ දෙයක් බලනවා. එහෙම කෙනෙකුට වේදනානුපස්සනා චිත්තානුපස්සනා වැදගත් වෙන සමහරට. මතකයි මම තුරුණු වී යනකොට තැන් තැන් වල ගියා ගුරුවරුන් ළඟට. ඒ හැමෝම කිව්වහම ඒත්තු එක විදිහකට බැලුවහම මං කිව්වොත් මට රාගය ඇති වෙනවා. මේ මං මේවට කැමති මේවට කැමති කියලා සමහරට ඒ තමව බය ගන්නවා පයිප දෙනවා නැත්නම් සංකා මෙහෙම කරනවා ඒක. එතකොට ඒ ගුරුවරයා ගැන තියෙන ලැබිකම මෙච්චිත ප්‍රේමය අඩු වෙලා ගියා. ඊට පස්සේ මා ගියා වෙන ගුරුවරයෙක් ළඟට. ඒ ගුරුවරයාට කිව්වාම එයා කිව්ව භාවනා කරන්න දෙපා කියලා. පුදුම සතුටක් මට දැනුණා. එදා ඒ ගුරුතුමා මට කිව්වා මේ උතුම් ගුරුවරේ කියලා මුළු ජීවිතේම සතියින් ගත කරන කෙනෙක්. එයා මට භාවනා කරන්න දෙපායි කියනකොට මට සතුටක් ඇති වුණා. ඊට පස්සේ ආ කිව්වා නෑ ගිහිල්ලා බලන්න කැලේ කෙහිටි ඒ කැලේ කඳුරු තියෙනවා. ඒ කඳුරු
ගලාගෙන ඇවිල්ලා ඒත් අර ඌරා කුටි කියලා ශ්‍රී ලංකා භාෂාවෙන් කියන්නේ ඒක ගල් ටිකක් දාලා නාන්ත තනක් හදලා තියෙනවා. එතන චූටි චූටි මාළු දාලා තියෙන මාළු පින්නේ නැහැ. ටී ගෙම්බු එහෙම යන ඇටි අනේ චූටි සත්‍ය යන ඇටි බලන් ඉඳි. හවසට ඉර බැහැගෙන යන පළාතම ලස්සනයි. ඒක දිහා බලන් ඒ රමණීයත් අතුරුදහන් වෙන්නේ නැහැටි බලන්නේ. ඒ කුරුල්ලන්ට එහුම් කන් දෙන්න කිව්වා. ටිකක් සුද්ධ පවිත්‍ර කරන්න කිව්වා. මාස දෙක තුනක් ගියාම ඉබේම අර මනස මෙතෙක්ල් උත්සාහ ගත්ත මනස નિરાයාසෙන් ඒ පැත්තට නැඹුරුණා. નિરાයාසෙන් නැඹුරුණා. පාට ඔළුවේ තිබිච්ච බර පැත්තකින්ද. එයාට ගුරුවරයා තිබිච්ච ආදරේ. එතින් තමන්ට ඒ වගේම තමන්ට ගැළපෙන ගුරුවරයෙක් හම්බෙන්න පුළුවන්. හැබැයි ඔහුට සම්පූර්ණ තමන්ව පිරිනමන්න ඕන. සර්ජන් කෙනෙකුට මම මගේ බඩේ ගෙඩියක් තියෙනවා නැත්නම් මගේ පපුවේ මොන හරි සර්ජරියක් කරන්න ඕන බයිපාස් එක මම එයාට සම්පූර්ණ දෙනායක කරන්න. ඇනිස්තියාසිය කරලා ඒක කපලා කටු ඕන එකක් කරන්න කියලා. මම අස්සම් කරලා ඔක්කොම කරලා දෙන්න. එය විශ්වාස නිසා ඒ වගේ ඒ විශ්වාසනීය ආධ්‍යාත්මික මිත්‍රෙක් හොයාගන්න ඕන. එයා අපගෙන කියලා කියන්නේ ඊට පස්සේ. ඔයා ඔහොම කිව්වට මෙහෙමයි කියලා එහෙම කියන කෙනෙක් නෙවෙයි වෙන්න ඕන. කරුණාව තියෙන ගුරුවරයෙක්. එබා ඉන්නවා. හැබැයි අපිට මගහැරෙනවා. උපකට බුදුහාරු මගහැරුණා වගේ අපිත් උපකලා උපකිලා වෙන්නත් පුළුවන් සමහර. සවධානෙන් වටපිට බලන ගියාම අපිට උතුම් මිත්‍රයන් මිතුරියන් හමු වෙනවා. එතකොට අපි මේ යම හොයාන යනවම නෙවෙයි. අප ළඟ තියෙනවා මෙතන තියෙනවා අර පසුගිය සත්‍යයේ කල්යාණ මිත්‍රෙක් මතක් කරී මස්මින්ගේ විභාමත්තේ කලෙබරේ මේ බම්බයක් විතර ශරීරයේ නෙවෙයි තියෙන්නේ සසඤ්ඤිම්මි සම්මනකේ මේ මනෝ කියලා ආයතනකුත් තියෙන සංඥා ගන්න පුළුවන් ඉවක් අල්ලන්න පුළුවන් විඥානයක් තියෙන මේක තුලම මේ පහ තුලම තමයි නිරෝධයක් තියෙන නිරෝධයක් තියෙනවා ඒ කියන්නේ මනස නිහඬ කළාම නිහඬ බව කියන එකට මනස වැටෙනවා. ඒ නිහඬ බව තියෙන එක. අනත් ධම්ම හැබැයි. ඒ නිහඬ බව කියන එක අහවල් දෙ නෙමෙයි. නමුත් මනස නිහඬ කරපුවාම අර නිහඬ බව මට විවෘත කර දෙනවා. නිහඬ බවට මාව විවෘත වෙනවා. මාව නෙමෙයි සති විවෘත වෙනවා. මේ හැමදේම කරන්නේ මේ අපි කොකු දාගත්ත තැන් වලින් මේ කොකු ගලවන්න හදන. ශරීරය දිහා බලලා ශරීරයේ තියෙන ස්වභාවය බලලා ඒකට ඇලෙන්න පුළුවන්ද නැද්ද කියලා ඔළුවට දාන. ඇලි ඇලි ඉන්නේ තියෙන්නේ මම නන්දිය ගලව ගන්නවා. ඒ නන්දි කොකුට ගලවන්න තමයි මේ ඔක්කොම ක්‍රමවේදයන් තියෙන්නේ. ඒ වගේ දෙකක් කාර් එකක් කෙල වෙනකොට බ්‍රේක් මන් ඒක ඩ්‍රයිව් පොසිෂන් එකට දාගන්න ඕනේ ගියර් එකට. ඒකේ බ්‍රේක් පෙළ තියෙනවා නම් හෑන්ඩ් බ්‍රේක් දාලා තියෙනවා නම් මේක යන්නේ නැහැ. ඒ වගේ මේ ශරීරයට මන් ශරීරයක් කියන ශරීරයට මන් බ්‍රේක් දාගෙන ඉන්නේ. මේක නැතුව බෑ කියලා. අපේ ඒකට අහු වෙලා ඉන්නේ රූපත්වයට. ඒ රූපත්වය කියලා අපි ඒ වචනේ අපි අදට පාවිච්චි කරනවා. මේ රූපත්වයට පංච උපාදානස්කන්ධය තියෙන්නේ. ඒක පළමුවෙන් ඒකට රූපත්වයට මං ඇතුල් වෙලා ඉන්නවා. ඒක නැතුව බෑ කියන தත්ති තමයි තියෙන්නේ. ඒ රූපත්වයේ තියෙන ඒ රූපත්වයේ කියන එකේ
ඉරණම මට පෙන්වලා දෙන බුදුහා. රූපත්වයේ කියන එක මෙන්න මේ වගේ හැදිලා තියෙන්නේ. ඒකේ චලන මෙන්න මේවා. ඒකෙන් එහා මුතු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ අවසානය මේකයි. එතකොට ඒ රූපත්වය කියන එක අර සොහොනේ දැම්ම රූපත්වයට වඩා වෙනස් වෙන්න නම් මේක ඇතුලේ දඟලන නලියන සජීවත්වයක් එන්නේ මොකෙන්ද? අන්න ඒකට ඊළඟට ඔය චිත්ත වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනාවෙන් යනවා. අත්තවාද උපදානෙන් තුර. ඊ දඟලන නලියන පණ ගැහෙන ජීවත්වයට එබිලවල තථාගතයන් වහන්සේගේ උත්තම භාවය කියන්නේ සිදුහක්. ඒ වන්දනීය කල්යාණ මිත්‍ර අපිට කියලා දුන මෙන්න මේකත් අත්හරින්න. ඕකත් මෙවිච්ච දෙයක් විතරයි. හේතු හේතුන් පටිච්ච සම්භූත විතරයි. පාලි වචනම ඕනේ. ඒ ඒ ඒකත ඒකත එනකොට මුළු පැවැත්මේම නලියන තැන් දඟලන තැන් අහු වෙනවා. දැන් ශරීරයේ විතරයි දැන් අපි බලන්නේ. ඊට වඩා දඟල නලියන තැන් තියෙනවා. ශරීරයකට ආදරය කරන නිසා ධනිස්සට කොච්චර ආදරය කරත් ධනිස්ස නැති වෙලා යන බව දන්නවා දැන්. නමුත් ඒක දෙන වින්දනයක් තියෙනවා. ස්නායු පද්ධතිය මාව කුල්මත් කරන වින්දනයක් දීලා. ඒකට නිත්‍ය සංඥාවක් දාන්න පුරුදු වෙලා තියෙනවා. ඒක නැති කරන්න තමයි සිදුවත් මේ මාර්ගය කියලා දෙන්නේ. ඒ අගෞරවයෙන් නෙමෙයි සිදුවත් කියලා කිය පුදුම ආදරයකින්. එතකොට මේකට ඇතුළු වෙන මාර්ගය තියෙනවා. එක එක දොරටු තියෙනවා. ඒ දොරටු කොයිකින් හරි ඇතුළු වෙලා අවසාන වශයෙන් අර අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන තුනට එනවා අනිවාර්යයෙන්. ඒ වචන ඕනේ නැහැ. ඒ වචන ඕන වෙන්නේ අපි මේ කතා කරන්න විතරයි. ඊට පස්සේ මේක වචනයට දඟන්න බැරි. ඊ අර සයිලන්ට් ඒ කියන්නේ මනස සංසුන් වෙනකොට ඒ වචන හොඳන සංසුන් වෙනවා කියනකොටම හදනවා සෝවාන් වෙනවා වගේ කියලා. එහෙමනේ මනසේ ගෝසාව අඩු වෙනකොට මනස කිඳා බහිනවා තැනකට. ඒ අහවල් තැන කියලා නෙවෙයි. ඉතින් ඉන්නේ ඒකත් එක්ක මනස කනෙක්ට් කරන තමයි හදන්නේ. ඉමස්පින්ජේ විභ්‍යාමත්තේ කලෙබෙරි සසන්නේ මේ සමනකේ දුක්ඛ නිරෝධාන්ත පඤ්ඤේ. ඒ සිද්ධාත් උත්තමයන්ගේ තථාගතයන් වහන්සේගේ සර්වඥන් වහන්සේගේ සම්මා සම්බුද්ධාන්සේ අවබෝධය. එතකොට මේක දකිමින් ඊ අනිච්ච දුක්ඛ අනාත්ත වැදගත්ම දේ තමයි අනාත්ත කියන්නේ. ඒක දැක්කම අර විමුක්ත තුන එනවා එතකොට. අනිමිත්ත අපනිහිත ශුන්‍යති කියලා අනිච්චානුපස්සනාවත් එක්කෙනකොට අනිමිත්ත වෙනවා. මොකද නිරෝධේ වැඩිපුර පේන්නේ. එතකොට හැම තිස්සෙම අලුත් දෙයක් එනවා. එතකොට ආවල් දේ සඳාගෙන ඉන්න පුළුවන් කියලා හිතා ගන්න බෑ. තියාගන්න දෙයක් නැහැ නිමිත්තක් එතකොට. ඇහැ හරහා, කන හරහා, නාහේ හරහා, දිව හරහා, හම හරහා, මනෝ හරහා එක එක අරමුණු දුවනවා. එච්චරයි. ඊට පස්සේ දුක්ඛානුපස්සනාව කියනකොට නන්දිය කියන එක අතුරුදහන් වල ගිහිල්ලා මේක අඩිය ගහන්න තනක් නැහැ. ඊට පස්සේ තවත් තත්ත්‍යයක් ගන්න කියලා දෙයක් ඉන්නේ නැහැ. එතන අඩිය ගැහුවත් ඒකත් විනාශයට පතන දෙයක්. ඒතර අනත්ත කියන එක ඒ අවබෝධයත් එක්ක ආවහම ශුන්‍යත විමුක්ඛේ. අපි ගැන මේ දල වශයෙන් අද කතා කරන්න ආහපු නිසා එතකොට
අහබලා කියන එක නතුල්දහන් වෙලා ඊට පස්සේ අනිත් අය කියනවා ඔයා කියන්නකෝ මේ ටික ඔයා කියන්නකෝ මේ ටික කියන්න ඔයා කෙනෙකුත් නැහැ අන්තිමේදී. ඉතින් අර වචන වලට අපි ඊට පස්සේ හසුරු වෙනවා. ඒ නිසා මේ හසුරු වල කියන එක වැදගත් හැබැයි අනිත් අයට උදව්වා. ඔය කතා කරන හැම එකක්ම අනිත් අයට උදව්වා. මොකද මේ එක්කෙනෙක් කතා කරන එක අනිත් එක්කෙනෙකුගේ අත්දැකීමමයි. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සත්‍යමනේ බොහොම පිං. සත්‍යමනේ මම හිතනවා අපිට සෑහෙන විස්තරයක් කරුණා ඒ කරපු දේශනේදී. එතනදී පොඩි දෙයක් මම පෞද්ගලිකව මතු කරගන්න කැමතියි. ඒක ඇත්තටම නිරවුල් කරගන්න කැමතියි. දැන් අර විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියනකොට ඇත්තටම ප්‍රතිඵලයක් හැටියට දැන් මේ විදිහට කායානුපස්සනා වඩනකොට ප්‍රතිඵලයක් හැටියට මේ ඒ ඇල්මත් ගැටුමත් කියන අවිජ්ජා දෝමනස්ස දෙක දුරු වීම ප්‍රතිඵලයක් හැටියට වෙනවද? එහෙමත් නැත්නම් අපි අවිජ්ජා දෝමනස්සෙන් තොරව මේ අරමුණු දිහා බලන්න ඕන කියන එක කියවෙනවද කියන එක පොඩ්ඩක් පසු අවස්ථාවකදී පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සත්‍යතුමනි. මම හිතනවා අපිට හොඳයි. අපි පසු නැතුව දැම්මම ගියාට කමක් නැද්ද දෙතෙන්? කමක් නැහැ සත්‍යතුමනි කියන්න. ඔව්. ඒක ප්‍රතිඵලයම තමයි. ඒ වගේම තමයි ක්‍රියාකාරීත්වය. මොකද අර දැන් ඒ ප්‍රති ක්‍රියාකාරීත්වයට අහු නුනොත් එහෙම ඒ ප්‍රතිඵල ලබා ගන්නත් බැරි වෙනවා. අර වාහන උපමාව ගත්තොත් එහෙම වාහනය එතන තියාගන්නවත් නෙවෙයි මං ඉස්සරහට අරන් යනවා. ඒතර මං යන ගමන් මාර්ගයේ මම යමින් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට එතනින් ඉදිරියට යන්න බැරිනවා. ඒක ඒ කාරණාවක් එක්ක පොරබදමින් හිටියොත් එහෙම ආසාවෙන් හරි තරහවෙන් හරි ප්‍රතිඵලයයි ප්‍රියාදාමේ එකක්ම බවට පත් වෙන එක. ප්‍රතිඵලයේ අන්තිමේදී අපි ඉගෙන ගත්තේ අර සාතා සාත දෙකෙන් අයින් වෙනවා කියන එක තමයි ප්‍රතිඵලය. නමුත් මෙතෙන්දී අර ඒක දේශයක් ආද විපස්සනාවේදී කරන එක නෙමෙයි තාම අපි කතා කරන්නේ. විපස්සනාවේදී එන අපි තව පස්සේ එනවනේ අර සරාගං චිත්තං සදෝ සංචිත්තං ඒවක් ගැන කතා කරනේ වී දැන් මේ. දාම අපි ශාරීරිය ගැන විතරයි කතා කරන්නේ. නමුත් විපස්සනාවේදී ওই එකක්වත් අතහරින්නේ නැතුව කිඹුලෙක් මතක් වුණොත් ඒකත් මතක් කරගන්න විදිහට ඒක ඉගෙන කරගෙන යන්නේ. එතකොට ඒ විපස්සනා වගේ විපස්සනා කියන එක දන්න අපි බලා සිටීමේදී එතකොට අවිජ්ජා දෝමනස අයින් කරන්න වෙන්නේ. ඒකයි ඒකත් එක්ක ලැබිගෙන ඉන්නෙත් නෑ ඒකත් එක්ක ද්වේෂ කරගෙන ඉන්නෙත් නෑ. විනෙය ලෝකේ අවිජ්ජා දෝමනස විනේය කියලා කියන්නේ එතන අයින් කරලා දාලා අයින් කර ගන්නට නෙවෙයි අයින් කර ගැනීම සඳහා මේක කරනනේ. විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං දෝමනස්සේ තියාගෙනත් බෑ මේක කරන්න. ඒක තමයි ડિප්‍රෙෂන් එකට යන්නේ. ඒක සතුටක් ඇති කරගන්න මේ ගමන යනවා කියලා. අවිජ්ජා කියලා කියන්නේ නිකම්ම ලෝභ නෙවෙයි. ඒ ඉගෙන හිත හිතා ඉන්නේ. සැලසුම් කර කර හිත හිතා ඉන්නේ. රස විඳ විඳ තලු මර මර ඉන්නේ. දෝමනස අංකර ගන්නවා කියන්නේ මනස අසන්තුත් ඒ වචනේ හොඳ නෑ. මේ සොම්නස් බහුල කරගෙන ඉඳ දන්නේ නැතිකම. ඒ දෙකෙන් අයින් වෙන්න ඕන. එපා වෙලා කරනවත් නෙවෙයි. සොම්නසින් මේ දේ කරගෙන යන්න. මං බොහොම සතුටුයි අර අනිත් ධර්ම මිත්‍රයන් මිතුරයන්ගෙනුත් කරුණු දැනගන්න. තෙරුවන් සරණයි සම්බුද්ධ සරණයි. සම්බුද්ධ සරණයි සත්‍යදමනි බොහොම පිං. එතෙන් තමයි එතෙන්දී මතුණා කරුණක් කර විපස්සනා නොවේ කිය විපස්සනා නොවේ තාම කරන්නේ කියන තැනදී සත්‍යදමනි දැන් සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී කියන තැන එනකොට විපස්සනාවට වැටෙනවා නේද කියන වගේ අදහසක් ඇති වුණා. ඒක නැත්නම් ඔබතුමා අපිට පසු විස්තර කරලා දෙන්න. හොඳයි මම ශ්‍රීමති පසු දාන්න පයි වැදගත්ම දී ප්‍රශ්නේ
ඇයි ඒක වැදගත් දේ නිසා අමතක කරන්න එපා කියන්නේ. එතෙන්දි විපස්සනා කියලා කියන්නේ අහුවෙන හැම දෙයක්ම බල බල ඉන්න යන්නේ දැන් අපි දැනට. දැනට ශරීරයට අවධානය යොමු කරන්නේ. ශරීරය අවබෝධය. දැන් ශරීරයත් එක්ක ආපු දැන් දුම්නසාව නම් දුම්නසත් එක්ක මම බලන්න හදන්න විපස්සනාවේදී අපි හැම එකක්ම බලනවා. විපස්සනා තමයි අනිච්චානුපස්සනාව. එහෙම නෙවෙයි මා කියන්නේ. විපස්සනාවේදී ධම්මානුපස්සනාව වෙන්නත් පුළුවන්, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, කායනුපස්සනාව කොයිකත් එක්ක යනවා අන්තිමේදී. හැම එකක්ම කෙරගෙන කරගෙනමින් යනවා. දැන් මේ අර අදාළ මාතෘකාව නිසා පමණයි මේ කියන්නේ. කායානුපස්සනාව නිසායි කියන්නේ, චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනාවට නෙවෙයි අපි දැන් මේ කතා වචන පාවිච්චි කරන්න ඇතර පැත්ත පමණයි මේ කියන්නේ. තේරුම් සම්බුද්ධ සම්මතන සත්‍යමනි බොහොම පිං. එහෙනම් කල්‍යාණ මිත්‍රෙන් එකතු වෙන්න පුළුවන් තවදුරටත් මේ සාකච්ඡාවට ශ්‍රීමති මහත්මිය ඔබතුමීට සම්බන්ධ වෙන්න පුළුවන්ද? දෙවන් සරණයි. නවසීවතික භාවනාව පිළිබඳ බොහෝ විස්තර කියුණා. කල්‍යාණ මිත්‍රෙන්ට බොහොම පිං, සත්‍යජීතුමා බොහොම පිං. මට හුඟක් කාලෙකින් එකතු වෙන්න හම්බුනේ. ඇත්තටම නවසීවතිකය ගැන කියනකොට මට අත්දැකීම් වශයෙන් හුඟක් තියෙනවා. භාවනාවක් වශයෙන් නෙමෙයි. මේ ඉගෙන ගන්න කාලය කඩේවා ඩයිසෙක්ට් කරනවා බොහෝ වාර ගණනක් කරලා තියෙනවා. මාස 6ක් විතර එක කරා. ඉතින් ඒ එක එක හැම පද්ධතියක්ම වගේ මේ බලන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මම මේ කල්යාණ මිත්‍රයෙක්ව බෙදා ගන්න හින්දා මේ මෑත කාලේදී ලැබිච්ච අත්දැකීමක් කියන්නම්. දැන් අවුරුදු 3-4කට පෙර ඉස්සෙල්ලා මේ රෝහල්ගත වෙලා හිටපු රෝගියෙක්. එයා අවුරුදු 99ක ලෙඩෙක්. හුඟක් උස මහත ඇඳ පිරිලා වගේ හිටපු කාන්තාවක්. මේ බ්ලඩ් ක්ලොට් එකක් හැදිලා, ඒ කියන්නේ ලේ කැටියක් හිර වෙලා මේ බඩේ යටි බඩේ පහළ කොටසෙදි එක කකුලකට ලේ යන්නේක නැවතුණා. නැවතිලා ඊට පස්සේ ඉතින් පළවෙනි දවස වගේ ඇඟිලි ටික අඳුරු පාටක් වෙලා තිබුණා. ඊට පස්සේ දවසක් දෙකක් යනකොට බ්ලිස්ටර්ස් හැදුණා, මේ වතුර බුබුලු හැදුණා අඟලේ වගේ තැනින් තැන හැදුණා. තුන්වෙනි හතරවෙනි දවස් වෙනකොට අඟල් 6 අඟල් 8 වගේ බ්ලිස්ටර්ස් හැදුණා. හැදිලා ඊට පස්සේ පුපුරලා ගලලා ඇත්තටම මේ විශාල රෙදි ප්‍රමාණයක් ඕන වුණා. ඒවා උර මේ කියන්නේ පොංගනකොංගනිය අයින් කර එහෙම තිබුණා. තිබිලා දැන් එන්න එන්න කකුල උඩට නිල් පාට වෙලා කළු පාට වෙලා අන්තිමට කළුම කළු පාටයි. කාමරේට නෙමෙයි, කාමරේ ළඟින්වත් යන්න බැරි තරමට මේ විශාල දුර්ගන්ධයක් තිබුණා. ඒ විදිහට මේ මිනිස්සයා සුමාන 3ක් විතර ජීවත් වුණා. ඒ කියන්නේ යාගේ වයසේ හැටියටයි මේ නෑදෑයන්ගේ බලපෑමයි නිසා මුකුත් ඉන්වෝල්වමන්ට් එකක් කරේ නෑ මේ අවුරුදු 99 නිසා. ඇත්තටම මට හිතුනේ මම නවසීවතිකේ සෑහෙන කොටසක් අත්දැක්ක නේද කියලා. ඒ කියන්නේ පුදුමාකාර විදිහට මේ අන්තිම දවස්වල මේ ශරීර කොටස මේ අනිත් ඒවට පණ තිබුණා. සාමාන්‍යයෙන් සතියක් විතර වෙනකන් ආහාර පවා ගත්තා. ඊට පස්සේ තමයි නැති වුනේ. ඉතින් ඒ වගේ අත්දැකීමක් තියෙනවා. ඒක මම නිකන් කිව්වේ. ඉතින් ඇත්තටම නවසීවතිකය ගැන හිතනකොට දැන් අපි හිතුවොත් පවුල කෙනෙක්, ආදරණීය අම්මා තාත්තා හරි දුව පුතා හරි අක්කා නංගි අයියා මල්ලි හරි කෙනෙක් නැති වුණොත් අපි ගෙදරක තියාගන්නේ නැහැ. ඉතින් මේ ගෙදර කොච්චර ආදරේ වුණත්, කොච්චර ප්‍රියමනාප කෙනෙක් වුණත් අපිට දවසක් දෙකක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියාගන්න බෑ ගෙදර. මොකද ඊට පස්සේ ඉදිමිලා නිල් වෙලා පිළිකුල් භාවයට පත් වෙනවා. අර කොච්චරම තියාගන්න ඕන කියලා හිතුණත් තියාගන්න බෑ. ඉතින් කරන්නේ අපි පෙට්ටියක දාලා වහලා ඈතට ගෙනහිල්ලා පොළවේ වලක් හාරලා යට වෙන්න උඩ, ඒ කියන්නේ සත්තුන්ටවත් ඇදගෙන කන්න බැරි වෙන්න ගැඹුරට හාරලා වල්ලා දානවා. එහෙම නැත්නම් පුච්චලා දානවා. ඉතින් ඒක තමයි ස්වභාවය. එතකොට ඒ කියන්නේ ඉතින් ශරීරයේ තියෙන පිළිකුල් භාවය, පටික්කුල ස්වභාවය මනවින් අවබෝධ කරගන්න පුළුවන් ස්ථානයක්
මේ සතිපට්ඨාන සූත්‍රය කියන එක තමයි ඒ වගේම දැන් ආහාර ප්‍රත්‍යයෙන් විද්‍යාව ආදියක් තියෙනවා ආහාර ආදී ප්‍රත්‍යයෙන් ඇති වෙලා ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වශයෙන් පොළවටම පස් වෙලා යන අනිත්‍ය වූ ශුන්‍ය වූ දුක්සහගත වූ දෙයක් නේද කියන හැඟීමක් තමයි තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං ශ්‍රීමති මහත්මිය. ඒකට ඇත්තම ඒ පෞද්ගලික අත්දැකීම් බෙදා ගැනීම අපිට හරි ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම සත්‍යතුමා කිව්වා වගේ මේක ණයටගත් ශරීරයක් වගේ කියන්නේ මේක රෙන්ට් එකට ගත්ත එකක් මේක දාලා යන්න වෙනවා කියන හැඟීම තමයි ඉතින් මගේ තනියම නැවත වරක් අපිට මතුවේ. හොඳයි ටිකරි බොයගොඩ මහත්මිය පුළුවන් ද අපිත් සමග එකතු වෙන්න? ටිකරි බොයගොඩ මහත්මිය මයික් එකෙන් කරන්නේ හැම සරුවන් සන්නයි සරුවන් සියලු දෙනාටම සත්‍යජිත්තුමාට ගෞරවයෙන් සිහිපත් කරනවා. සත්‍යජිත්තුමනි ඔබ උතුම් මා කියපු අර නන්දි රාගය ආත්ම ස්නේහය තියෙන තැන තමයි මේ ඇත්තටම මේ නවසීවතිකය දකිනකොට මේ නවසීවතිකය කියලා කියන තැන මේ ඒක තමා තුලින් දකිනකොට බාහිර කුණ මොන කුණ ප්‍රත්‍යක්ෂයක්වත් ඒක අපිට පාලි පිළිකුලක් වශයෙන් නැති වෙන දේ ඒක තමා තුරට ගත්තාම තමාගේ කයටත් මේ දේම නේද මේක බාහිරත් තියෙන දේම තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. මේක තමයි යථාර්ථයේ මේක තමයි ස්වභාවය. ස්වභාවයට අනුගත වෙලා බලනකොට ඇත්තටම සිද්ධ වෙන දේ තමයි මේ නන්දිය කියලා කියන තැනින් ඉවත් වීම. නන්දි රාගේ ආත්ම ස්නේහය මේක මමෙක් හැම වෙලෙම මමෙක් තුල වාසය කරමින් බාහිරක් හැම වෙලෙම අපි දකිනකොට මට මම පවතිනවා මම ඉන්නවා. නමුත් අපි මේකේ අපි අදහස් කරන හැම වෙලෙම බාහිර තියෙන ස්වභාවයල් තුලින් මේ පිළිකුල මේක තියෙන දුර්ගන්ධය අසුභය ආසාරය මේ සියල්ලම දක්වන තර ආත්ම ස්නේහය තියෙන තැන ඒක බිඳින්නේ නැහැ ලේසියකට. ඉතින් මේ වටේම ගිහිල්ලා ආපහු මේ මම තුලට රිංග ගන්න මගේ පැවැත්ම මම කියන තැන සකස් කර ගනිමින් තමයි ඊට පස්සේ සිද්ධ වෙන්නේ. මේක ගැඹුරු විදර්ශනයකට ගැඹුරු විදර්ශනයකට කියපුවාම ඒ ගැඹුරු විදර්ශනය තුළින් අර සත්‍යතුමා කිව්ව විදිහටම අර අනුපස්සන අර මේ දැකිය යුතු පැති දකිනකොට මේක අනිත්‍ය බව දුක්ඛ භව අනත්ත බව ඇත්තරම අනත්තයක් මේක අනත්තානුපස්සනාවෙන් මේක කෙනෙක් කරන දෙයක් නෙමෙයි. මේ ස්වභාව හේතුඵලයන් නිසා හටගන්නවා හේතුඵලයන් නිසා නැති වෙලා යනවා කරන දෙයක් නෙමෙයි. කෙනෙක් මේ වගේ ගැඹුරු අදහසකට එන්න පුළුවන් වුණා පුළුවන් ඒ වගේ මේක ඒ වගේ අදහසක් ඇති වුණාට පස්සේ නැවත නවසීවිතකයක් දැකිය යුතුත් නැති කියන හැඟීමකට තැනකට එනවා. මොකද මේකම තමයි යථාර්ථය. යථාර්ථය දැකීම යථාර්ථය තුළින් එනකොට අර මමෙක් කියන තැනට ප්‍රබල පහරක් වදිනවා. ඒක තමයි මම මට හැඟුණ මත් දැකපු තැන. තෙරුවන් සරණයි හැම දෙනාටම. බොහොම ස්තුතියි අවස්ථාවක් දුන්නට. තෙරුවන් සරණයි. බොහොම පිං මං කියන්නේ හොඳ කාරණා ටිකක් ඉදිරිපත් කළා ටිකරි බොයගොඩ මහත්මිය. අපි කාටත් හිතා ගන්න නැත්නම් අවබෝධය ලබා ගන්න. චන්දන මහත්මයා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් අවස්ථාවක් තියෙනවා චන්දන මහත්මයා. තෙරුවන් සරණයි. සියලු දිනාටම මට පුළුවන් විදිහට මම කතා කරන්නම්. මේ ගොඩාක් ඉතින් වැදගත් අදහස් කිව්වේ. ඉතින් ඒකෙන් අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මම අපේ ගෙදර තියෙන්නේ මේ මිනි පුච්චන එකක් මිනිගෙන එන පාර අයිනි. ඉතින් මට හැම වෙලේම මේ උදේට බලනකොටත් හවසට බලනකොටත් මේ ඒ වාහන යනවා හැම වෙලෙම පේනවා. පේනකොට ඉතින් මම දැන් මේ හැම වෙලෙම ධර්මය අහනවා දකිනවා. ඒක නිසා මේ මම හිතනවා අර පිටි යන්නේ මම කියලා මම හැම වෙලෙම මෙනෙහි කරනවා. ඉතින් එතකොට මට ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි මේ පණ ටික ගියාම මේ ලෝකේ තියෙන නැකම සියල්ල ඉවරයි. කියන්නේ චන්දර කෙනෙකුත් නැහැ. එහෙම අයියෙකුත් නෑ මලෙකුත් නෑ මොකක්වත් නෑ. අපි හිතමු දැන් ගෙදර ඇතුලේ මැරුණොත් නම් ඉතින් පිට්ටි එක දාලා එහෙම කරයි. වැරදිලාවත් දැන් මේ රටේ තියෙනවා ඇත්කුයික් හැම වෙලෙම ගෙවල් වල මිනි ගෙවල් කුණි වෙලා මැරෙනවා. එහෙම අමුසොහොන් දැන් එලිපිට නැතුවට
හරියට එහෙම වෙලා කුණු වෙලා ඇඩට ඇකිලි වෙලා එහෙම යන තැන් අනන්තවත් තියෙනවා. සුනාමි කියලා දෙයක් එනවා. ඒකට ගහගෙන ගියපහාම ආලුව කනවා හොයන්නවත් බෑ. ඉතින් ඒ වාගේ වෙනවා. දැන් මම කල්පනා කරනවා මම මේ මේ ඉන්නකොට ওই වාගේ දෙයකට අහු වුණොත් මේ සත්තු ඕනතරම් අපි දකින්න. මටත් අර සතාට වාගේ නේද මේ මැරුණාම තමයි හොඳම වැඩේ වෙන්නේ. පටන් ගන්නවා බැක්ටීරියා කට්ටිය ඊට පස්සේ පොඩි පොඩි සත්තු එහෙම නිකන් තියන්නේ ඕනනම් සතියක් විතර යයි කුණු වෙයි සතියක් කුණු ගඳක් නැති වතුර ටික ඉවරුනහම මේකේ වතුර ටික නැති වෙලා ගියාම ඉතුරු වෙන ඇටකටු ලොකු කෑලි මේවත් පොඩ පොඩ දියවැලා ගිහින් ස්වභාවධර්මයට අනුව අර ආපෝ තේජෝ පටවි බවටම අත් වෙනවා නේද කියන එක මට නම් මම හැම වෙලේම මෙනෙහි කරන් උත්සාහ කරනවා. තිරුවන් සරණයි සීල දෙනාට. තිරුවන් සරණයි චන්ද මහත්මයා බොහොම පින්කමගේ සංගාත්ම ප්‍රායෝගික අත්දැකීම් අපිත් එක්ක බෙදා හදාගත්තට සුරත් පෙරේරා නමින් සම්බන්ධ වෙන මහත්මිය පුළුවන් ද අපිට සාකච්ඡාවට එක්ක වෙන්න? තිරුවන් සරණයි. තිරුවන් සරණයි හැම දෙනාටම බොහොම මාකිනා කාර්යම් කියනවා සත්‍යජිත් තුමාට සියලු දෙනාටම අනේක වාරයක් පින් මම මේ විදිහට අත්දැකීම් දැකලා තියෙන කෙනෙක් මම දැක්ක දවසක් පුංචි කුරුළු පැටි ඒ කියන්නේ විහාටුවත් හැදිලා නැති කුරුළු පැටි බිම වැටලා ඒ කියන්නේ දවස් දෙකක් තුනක් විතර ගිහලා බලනකොට දැක්ක දවස් දෙක තුනකට පස්සේ වෙන්නේ නැති මම දකින්න ඇත්තේ අනෝ පිරීලා හිටියා ඒක දැක්කම ඉතින් මට හිතන අනේ මෙච්චර පුංචි සතාගෙත් මෙච්චර පණෝ ප්‍රමාණයක් ඇරලා මේ මෙහෙම වෙනවා නම් අපේ ශරීරවලට කොහොම වෙනව ඇතිද කියලා ඊට පස්සේ මට හිතුණා. ඊට පස්සේ මම තවත් මම දන්න කාන්තාවක් එහෙම දියවැඩිය රෝගයෙන් පෙළුණා. ඊට පස්සේ ඉතින් යාලි පුංචි තුවාලයක් ඇවිල්ලා මුළු කකුලම නරක් වුණා. ඊට පස්සේ ඉතින් එයා ඒ ගෙදරමයි හිටියේ එයාට හොස්පිටල් එකට යන්න බෑ කියලා. ඊට පස්සේ මේ ගිහිල්ලා බෙහෙත් දාගෙන එහෙම එනවා. ඇවිල්ලා ඉතින් මේ ඇඳටම වෙලා ඉන්නවා. ඊට පස්සේ ජනේල ළඟට වෙලා එයා බලාගෙන ඉන්නවා එයාව බලන්න කවුරු හරි එනවද කියලා. ඊට පස්සේ එයා ජනේලෙන් එළියට අත දාලා කියන ඔය ඈත ඉඳලා කතා කරලා යන්නේ කියලා. ඒ කියන්නේ එයා ඉතින් එන දුර්ගන්ධ එයාට නිවසන්න බැරි නිසා මිනිස්සුන්ට එන්න දුන්නේ. ඉතින් ඊට පස්සේ එයා මොමරි නැති වුණා. ඉතින් කීකී හිටි මගේ කකුල කැපුවොත් මම නම් ජීවත් වෙන්නේ නැහැ මමත් මැරෙනවා කියලා. ඉතින් ඒ තරමට ඉතින් තමන්ගේ ශරීරයට අවසානෙ හිටියත් ඉතින් උපන්දා සිතම් ඉතින් අනිත්‍යතාවය කියන්නේ මේ ශරීරය ගැන ඉතින් අපි හිතන්න ඕනේ මේ විදිහට. ඉතින් අර නවසීවිත කියනකොට ඒ අපි මෙනෙහි කරලා බැලුවාම ඉතින් මමත් ඒ ගද්දුරට මෙනෙහි කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මට හිතුණා ඉතින් අර කුරුළු පැටියගේ පණෝ ප්‍රමාණය වගේ දැක්කහම ඊට පස්සේ අපේ ශරීරවලත් මේ වගේ පණෝ වෙහිලා කාලා ඊට පස්සේ මම දකිනවා මේ පණෝ ඊට පස්සේ පණෝ නෑ පේන්න තියෙන්නේ අර කළු රොඩු ගොඩක්. ඊට පස්සේ ඉතින් මම හිතනවා මේ මෙච්චර මේ ශරීරේ කාලා හිටපු පණෝ නේද මේක නැති වෙලා තියෙන්නේ කියලා. ඉතින් මට ඒකේ අනිත්‍යතාවයන්කම් වගේ වැටහුණා. ඉතින් මම හිතනවා ඉතින් ඒකත් හොඳ අත්දැකීමක් කියලා මට. තෙරුවන් සරණයි හැම දිනාට. තෙරුවන් සරණයි බොහොම පිං. හොඳයි සත්‍යත්මනි මම හිතන අපි කල්යාණ මිත්‍රෙන්ගේ විවිධ අදහස් ඒ වගේම පෞද්ගලික අත්දැකීම් ගොඩක් මෙතනදී මතුණා. ඇත්තට මේ ඔක්කොම අපි මේ කතා කරන මාතෘකාවට අදාළයි කියලා හිතෙනවා. මේකේ මේ අපි මේ ගන්න කය කියන්නේ අපි ආදරෙන් රැක බලාගෙන ඒ වගේම ජරාවට පස් නොවී තියන්න කියලා ඕනේ කියලා හිතාගෙන ඉන්න මේ කයට වෙන දේ. ඒ කියන්නේ ඒ භාවයෙන් අපේ ස්වභාවයෙන් අපි ඉවත් වෙලා නැහැ. ඒක අපි පහු කරලා නැහැ කියන එක තමයි මේ හැම කල්‍යාණ මිත්‍රයෙන් ගෙම්ම ඒ කියන කතා වලින් මත උනේ. ඉතින් ඒ වගේම ඔබතුමා කියෝගේ අර අනුපස්සනා හතට ඇත්තම යම් කිසි දොරක් විවෘත වෙනවා කියලා මේ අපි මේ ගැන හිතනකොට ඒ විදිහටත් දැනුන සත්‍යතුමනි මම නැවතත් ඔබතුමාට යොමු වෙන්නම් අපිට යමක් තවදුරටත් පැහැදිලි කරගන්න ගැනීම සඳහා. සත්‍යතුමනි තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. බොහෝම පිං. දැන් මෙත් කලින් සංඥාවල් වශයෙන් වඩනවා කියන එකෙන් ඔබට යන්න පුළුවන් කියලා කිව්වා කලින් කතා කරපු ධම්ම මිතුරියා. ඒවා බොහොම හොඳයි. මෙතන ඉන්නේ නැත්තු කවුරුත් වගේ පැත්ත නැඹුරුවේ නැත්තු නිසා
ඒ ගැන සාකච්ඡා කරන එක හොඳයි කියලා හිතෙනවා. අර අපි ඒක අපි කලිනුත් ඒ ගැන කියුණා මේවා සතිපට්ඨාන සතිපට්ඨානයේ සති ප්‍රස්ථාන මේවා සතිය කියන එක විහිදුවන්ට අපට මේ සතිය කියලා එකක් තියෙනවනේ මේ මේ දඟලන නලියන සත්වභාවය තුල ඒක විහිදුවන්න පුළුවන් හතරක් වෙ තියෙන. දැන් මේ හරි මේ අර අපි කිව්වේ මේ ගොරෝසු හරියින් තමයි තාම යන්නේ. එතකොට කතාව විතරයි මේ කියන්නේ කතන් අපි කතා කරන්නේ ගොරෝසු හරියින්. අවබෝධය තව තියෙනවා එක එකනට එක එක විදියක නෙවෙයි මේ කියන්නේ. මේ පන් මේ අපි පන්තියක් හැටියට ගත්තොත් මේ මේ අපි දැන් කවර් කරන සිලබස් එක අර ගුරුසු දෙය බලන එක නිසා කොහොම හරි ගුරුසු ටිකේම ඉන්න එක හොඳයි. ඒ කතා කෙරෙද්දි නමුත් අර විහිදෙන අපිට සතිය කියන එක විහිදිලා යනම අර දැන් කීවේ කායානුපස්සනාවේදී මේ නෙවෙයි ශරීර ගැන බලනකොට වෙන්නේ නැහැ සම්බන්ධ කරන්න බෑ සමාධියට හිත වඩා සම්බන්ධ වෙන කායනුපස්සනාවේදී මේම ආනාපාන සති කියන එක. මේ ආනාපාන සති කියන එකත් එක්ක ගිහිලා විතක්කුපච්ඡේදායනේ ඒක කරන්න කියන බුදුසසුන්. එතකොට ඒවා තමයි ඊට පස්සේ සමාධි කියන තවත් එහා කියන වචනේත් හොඳ නැහැ. තවත් මෙහාට එන්න පුළුවන් විදිහට වෙන්නේ. මනස දැන් එහාට එහාට ගිහිල්ලා වැඩි. තාමත් තවත් මනස මෙහාට කරගන්න මේ පැවැත්ම තුලටම කිඳවා ගන්න. මේ කොන්ෂස්නස් එක නැත්තම් මේ අවයනස් එක ඇතුළටම ගන්න. ශුන්‍යතාවයටම ගන්න. ඒකට සම්බන්ධ කරන්න පුළුවන් වෙනවා මේ මාත්‍රිකා එකම ඇති කරගන්න ඔය සංඥාවල් තුලින්. එතකොට අර මැරිච් එක ගැන ඊට පස්සේ මම ඒකත් එක්ක අර කලින් ඒ කතා වුණා. ඒකේ ධම්ම මිතුරියක් එකේ හොඳට කිව්වා. එතකොට ඒ සංඥාවත් එක්ක මම වැඩ කරනවාද කියන එකවත් දන්නේ නැහැ. ඒ සංඥාව නිසා එහි ප්‍රතිඵලයක් හැටියට අර කලින් කිව්ව වචෙන් කියනවා අභිජ්ජා දෝමනසට යන්නේ නැහැ දැන් ඊට පස්සේ. ඒ සංඥා දැන් කාම සංඥා හරි පටිඝ සංඥා හරි ඒ පටිඝ දෙ හරි ඇති වෙන්නේ ඒ සංඥා නිසානේ. ඒවට ඉන්නේ නැහැ දැන්. මොකද ඊට වඩා සැබෑ සංඥා සැබෑ ස්වරූපය මට පෙන්වන සංඥාවක් එක්ක තමයි මං ඉන්නේ. ඒ නිසා අසුභ සංඥා හරි ආදීනව සංඥා හරි මොන හරි තියෙන එකක ඒ වෙලාවට. ඒක නිසා ඒක වැදගත් වෙනවා. එතකොට මෙතන මේ හරියට අපි හිතමු උන්චිලාවක පදිනවා කියලා. දැන් උන්චිලාව මට පේනවා. උන්චිලාව තියෙන බාහිරක පේනවා. නැත්නම් ගහක උන්චිලා බැලලා තියෙන ගහ පේනවා. දැන් එතකොට මේ ශරීරයත් වාඩි කරවනවා. දැන් ශරීරයේ වාඩි කරලා ඉති පදිනකොට දැනෙන ඒ පස් ඒකත් ශරීරයේ ලැබෙන පස්සද්ධියක් ඇත්තෙන් වෙන්නේ අර ශරීරයේ ගුරුත්වයේ ඒ බර අඩු වෙන එකයි එන්නේ. ඒක අඩු වෙනකොට දැනෙන ඒ පස්සද්ධිය මම මේ කියන්නේ පස්සද්ධි සම්බුද්ධංග කියන එකම නෙවෙයි හොඳද? නමුත් ඒකටත් ගාව ගන්න පුළුවන්. ඒ වගේ ඒ උන්චිලාවේ පදිනකොට දැනෙන සුවේ වගේ උන්චිලාවක පදිනකොට සුවයක් දැනෙනවා. ඒ අර පීනනකොට අර මේ ෆ්ලෝට් වෙනකොට දැනෙනවා. මේ සංඥාවල් එක්ක එකතු වෙලා උන්චිලාවෙන් ඉඳගෙන අතින් අල්ලගෙන යනවා වගේ මේ සංඥාවල් මනසින් අල්ලගෙන අසුභ සංඥා අත්‍යක සංඥා වෙන්න පුළුවන් මරණ සංඥා ඕන එකක් උද්දුමාතික
ඕන එකක්. ඒ අරගෙන මං මේ ගමන යනකොට දකින්නකොට සිදුවෙන්නේ පස්සද්ධියට සම්බන්ධ වෙන එක. අර උන්චිල්ලා පදිනවා. එතකොට ඊළඟ වැඩ ටික කරන්න උන්චිලාම බහලා යන්න වෙනවා වෙන්න පුළුවන්. කෑම කන්ට නාන්නට අනිත් දේවල් කරන්න වැඩට යන්නට ඕන එක්කට. නමුත් ආයේ පානුපස්සනා කියන උන්චිල්ලාවට නම් එන්නේ ආයෙත් ඒකට ඇවිල්ලා ඉඳගෙන පදිනකොට අර ස්වරූපෙම තමයි ආයෙත් එන්නේ. හැබැයි උන්චිල්ලාව තියෙන තැන ගෙදර පළස් තියෙන තැන නෙවෙයි වෙන්න පුළුවන්. ඒක වත්තේ තියෙන සමාඩ. මදුරුව ටිකක් ඉඳක් ඉඳ තියෙනවා. නැත්නම් අවසර වෙන්නත් පුළුවන්. කෙලි මහණේ දීන්න වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෛනික ජීවිතයේදී තියෙන අනිත් පැඩ අස්සේම කායානුපස්සනා වගේ දෙයකට ඇවිල්ලා අප කරන්නේ මේ අභ්‍යන්තර පැවැත්ම කියන වචෙන් දැම්මුත් එහෙම පැවැත්ම කියලා කියන්නේ එක්සිස්ටන්ස් එක බිහේවියර් නෙවෙයි මේක සිදුවෙන්නේ කොහොමද කියලා මට එන්න පටන් ගන්න තේරුම. එතකොට අර කලින් කියපු සයිලන්ස් සයිලන්ට් මෝඩ් එකට ඇවිල්ලා මම ඒ ඇජෙක්ටිව් එක පාවිච්චි කරද්දී මේ තත්ත්වෙට එන්න පුළුවන් ඊට පස්සේ. මේ මනස සංසුන් වෙන එක තමයි අවශ්‍ය වෙන්නේ කලින්ම. මේ මනසට සංඥා උගන්වන එක තමයි මේ කරන්නේ. අද දස සංඥා උගන්වන්නේ කිවි එක. ඒව මනසට හුරු කරන්න වෙන අඩින්ගෙන. එතකොට ඒක කොහොමද කියන්නේ බෝධිචිත්තය පහළ වෙන අනිවාර්යයි. ඒක වුණාම ආයේ පිපෙන්න පටන් ගත්තම නතර වෙන්නේ ආයේ. ඒගෙන මේ දැන් මරණය ගැනම කතා කරා, සත්තු කන ශරීර ගැනම කතා කරා. ඒකත් එක්ක පොරබදනව නෙවෙයි දැන්. දැන් මේක පිපෙන්න පටන් ගත්තාම ආයේ නකාඩවත් නතර කරන්න පිපෙන්න පටන් ගත්තොත් සිතුවර ලෝකයට උදව්වක් වෙනවා. ඒකේ ලෝක උදව්වක් වෙනවා. ඒතකොට ඊට පස්සේ ඉන්නේ කරුණාව. ඒකත් තමන් ගැන ප්‍රඥාවදි කරගන්නමින් ලෝකය ගැන දයාවති කරගන්නමින් තමන්ගේ මාර්ගය යනවා. මේක ඔබ්ලිගේෂන් එකක් හිත ගන්නවා ඊට පස්සේ. ඒක තමයි බෝධිසත්ත්ව කියන්නේ. බෝධිසත්ත්ව බවට පත් වෙන එතකොට. බෝධිසත්ත්ව වෙනවා කියන්නේ බුදු වෙන්න යනවා කියන එක නෙවෙයි. ඒ සක්්‍යතාවය අප ළඟ තියෙනවා. ඒ පොසිබිලිටි එකේ හැකියාව හැකියකම අප ළඟ තියෙනවා. බොම්පින් සම්මා සම්බුදු සරණයි. ඔයත්තු ගොඩාක් කතා කරන්න තා බොම්පින්. බොම්පින් සත්‍යත්වනේ සේවා සරණයි. හොඳයි, කල්‍යාණ මිත්‍රෙන්ට මම නැවතත් සාකච්ඡා විවෘත කරනවා. මම නම් වලින් කතා කරන්නේ. මම හිතන්නේ අපි හැම දෙනාගේම අදහස් මූලිකව විමසුවා. දැන් පුළුවන් අපිට තව විනාඩි 20කට 15 30ක් අතර කාලයක් තියෙනවා. ඒ කාලේ අපි ප්‍රයෝජනවත් විදිහට අද සාකච්ඡාවේ මතුවෙච්ච කරුණු තුලම තියාගෙන කතා කරමු කියලා යෝජනා කරමින් කල්‍යාණ මිත්‍රෙන්ට යොමු වෙනවා. තිරුවන් සරණයි. අතේරන සම්මන්ත්‍රණ දිනාටම අර මුලදී අර ශ්‍රීමති මහත්මිය මේකේ අධ්‍යක්ෂකව ගැන කතා කරනකොට මටත් යමක් එකතු කරන්න ඉතිලා මට මේ මම පොඩි කාලේ සිදුවුණු සිදුවීමක් මට මතක් වුණා. ඒ දවස්වල නම් මට මේ නව ජීවිතය ගැන තරම් දැනුමක් තිබුණේ නැහැ. ඒක උනේ අත්වශ්‍යම මගේ ඥාතිවරයෙක්ගේ මළගෙදරක සිදුවු දෙයක්. මේ වයසක කෙනෙක් ආරෝහසලාවේ නැතිලත් ඒ බොඩි එක දෙදට ගේනකොට දවස් දෙකක් පහ වුණා. ඊට පස්සේ
ගෙදරට ගෙනාට පස්සේ දැන් මම පොඩි මට ඒක කරමු දැනුන්නේ නැහැ. උනාට මම මතක් වෙන සිදුවිය ඒ මල මේ ඒ බොඩියට මිනි පෙට්ටිය තියෙනකොට ඒ ගොඩක් නෑදෑයෝ හිතුවතුන් හුඟක් හරිටියා ඒ එතන වට වෙලා සෑහෙන විලාප දීලා කෑ ගහලා හුඟක් මේ 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 අඬලා සෑහෙන ඒ කියන්නේ හුඟක් මේ පවුලට සම් හුඟක් කිප්පෙන්න ඒක තේන්නේ නෑ නෑ කෙනෙක් නිසා සෑහෙන දිනක් විලාප දීලා අඬන්න පටන් ගත්තා. ඒ උනට දැන් ඒ දේ භූමි දානය කරන්ද බහුණා මොකද තව ඥාති කීප දෙනෙකුට ඈත ගම්වල ඉඳලා එන්න ටිකක් දවස් දෙකක් කල් ගත වුන නිසා භූමි දානය කරන එක කල් ගියා. එතකොට දැන් භූමි දානය කරන දවසක් පහුණාට පස්සේ අත වශයෙන්ම ඒ මට දැනුත් මතක් වෙන ඒ පුඩියක සෑහෙන ගඳ ගන්න පටන් ගත්තා. ඒ කොච්චර ගඳ ගන්න පටන් ගත්තද කියතොත් එතන දැන් බොඩියක ඒ වට වෙලා විලාපෙලා අඬන කට්ටිය ඔක්කොම එතනින් අයින් වෙලා කුස්සිය පැත්තට ගිහිල්ලා කිසිම කෙනෙක් දැන් මේ ශරීරේ තියෙන තැනට එන්නේ නැහැ. මේ බොඩිය තියෙන තැනට එන්නේ දැන් ඒගොල්ලන්ගේ එකම අභිලාෂය තිබුණේ මේ කොයි වෙලාවෙද මේ බොඩිය මෙතන අරයි යන්නේ කියලා. ඉතින් සමහර විලාප දීලා ගෑ ගහපු අය කුසිතේ ලගෙන මේක ඉක්මනට අරන් පලයලා මෙතනින් මේක අරයි යන්නේ කියලා හැම දෙනාම කෑ ගහන්න පටන් ගත්තා. දැන් මට මතක් වෙනවා මේ අපිට මේ යථාර්ථය කියන එකට කෙලින්ම මුහුණ දෙන්න පුළුවන් නම් අපේ තියෙන මේ අකල්ප මුගත දුරට වෙනස් වෙනවා. ඒ එදා අර බොඩියක බදාගෙන අඬපු කට්ටියම අන්තිමට බොඩියක ගඳ ගහනක තත්ත්වකට ලැබුණාන් පස්සේ ඒ තිබුණ ආකල්පයේ විලාප නක්පුදිවල ඔක්කොම වෙනස් වෙලා දැන් කොයි වෙලාවද මේකෙන් නිදහස් වෙන්නේ මේක කොයි වෙලාවද මේ ගිහිලා වලලන්නේ කියන එකට ආව පසු ඒ සමගිනාගෙම තිබ්බ විලාප ගැනීම ඒ ශෝකයේ හුඟක් දුරට ඒ යථාර්ථයට මුහුණ දීම නිසා නැති වුණා කියලා මට දැන් මතක් වෙනවා. ඉතින් එහෙම බලනකොට අපිට මේ හිතේ තියෙන ස්වභාවයක් කියලා මට හිතෙනවා මේ යථාර්ථයට මුහුණ දෙන්න පුළුවන් නම් හිතේ තැම්පත් වීම වැඩි වෙනවා. ඉතින් මේ නවසීවිතය කියන භාවනාව ඇත්ත වශයෙන්ම අපි යථාර්ථයට ගෙනෙන මුහුණ දීලා මේ හිතේ තියෙන කලබල ගතිය මේ හිතේ තියෙන ඇලීම නැති කර ගැනීමට මේ ගාද්දුරට ප්‍රයෝජනවත් වෙනවා කියලා මට හිතෙනවා. මං හිතුවා මං එකක් මේ වෙලාවේ එකතු කරන්නම් කියලා. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ආරි මහත්මයා බොහොම පිං. හොඳයි තවත් කල්යාණ මිත්‍රින් එකතු වෙන්න පුළුවන්. හොඳයි තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා බොහොම පිං. ආරි මහත්මයා කතාවට ඒ වගේම තමයි මේ බොහොම පිං අදහස් වලට ඒ වගේ ටිකක් ડિප්‍රෙසින් වගේ තමයි වලට. ඉතින් ඒ ඇත්ත තමයි අන්තිමට බලනකොට මේ මට කියන්න ඕනේ දැන් මේ සමහරවල් දැන් මේ ශරීරයට යම් යම් ආකාර වලින් ඇලිලා ඉන්නවා කියන එකත් ටිකක් හිතලා බලනකොට ඒක ඒකේ යටින් තියෙන ඒවා ටිකක් වෙනස් කියලා හිතෙනවා. යටින් තියෙන අදහස ධර්ණකසෙන් ගත්තොත් ඒ වගේ සමහරවල්ට මට හිතෙනවා මේ දැන් මම මේ තව දැන් මේ දැන් ඉන්න අවුරුදු 25 හිටිය වගේ ඒ වගේ හිටියනම් හොඳයි. ඒකට ඒ කියන්නේ මේ දැන් ශරීර ශක්තිය ඒ වගේ එහෙම නැත්නම් කොණ්ඩේ වගේ ආදි වශයෙන් ඔහොම නිකන් මේ ඒ වගේ ඒ විදිහට තිබුණා නම් මුණ ටිකක් ඇලි අඩු වෙලා ඒ වගේ එහෙම තිබුණා නම් හොඳයි ඒක කියලා හිතන වෙලාවල් තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි දන්න සමහර අය මේ සාමාන්‍ය ශරීරයේ දහනයක් වශයෙන් ව්‍යායාම කරලා ඒක විතරම පවත්වාගෙන යන. එතකොට යම් කොණ්ඩේ ඩයි කිරීම වදි වශයෙන් විවිධ ආසී ඒ වගේ දේවල් කිරීම. ඉතින් මෙතනදී අංශ දෙකක් වගේ හිතන දැන් මම මට ඇති වෙච්ච දේ මට හිතන්නේ මේ ශරීරයට තියෙන ආසාවටත් වැඩිය අර මේ මෝහේ නිසා තියෙන තණ්හාව තුලින් ඇති වෙච්ච දෙයක් වගේ කියලා මේ ශරීරයට ආසාවක් නැතුව. ඉතින් මම මොකද මේ තව වෙන කෙනෙක් විදිහට වෙන්න හරි එහෙම නැත්තම් මේ කලින් අවුරුදු 20කට 30ක කලින් පිච්ච පස්තියකට යන්න හරි ආසාවක් හිතෙනවා නම් ඒ කියන්නේ එතන තියෙන්නේ අර මොහෙන් ඇතිවෙච්ච තණ්හාව වගේ. එහෙම නැතුව ඒක ශරීරයට ඇත්තටම තියෙන ආසාවක් ඇලීමක් නෙවෙන ගතියක් හිතෙනවා. ඒක කාට හරි එහෙම අදහසක් තිබුණා නම් බොහොම පිං ඒක ගැන අදහසක් දක්වන්න පුළුවන් නම් තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. ඇත්තටම ඒක හොඳ කරුණක් මතක ඉදිරිලුක් මහත්මයා. ඇත්තටම ශරීරයට තව ටිකක් ඒ කියන්නේ අවුරුදු 20කට කලින් තිබුණ තත්ත්වයට පත් කරන්නත් උනන්දු දක්වනවා කියන තැනම තියනවාද දැන් ශරීරයට අකමැත්තක්. දැන් තියෙන තමන්ගේ පෙනුමට හරි නැත්නම් මේ අපි සත්‍යයට මූණ දෙන්න තියෙන අකමැත්තක්ද එතන තියෙන්නේ කියන එක. දැන් සත්‍යය තමයි ඇත්තටම ජරාව කියන්නේ. ඒ ජරාවට පත් වීම තමයි සත්‍යය. ඒකට තියෙන අකමැත්තක් නිසාද අපි අර කලින් තිබිච්ච විදිහට
යම් යම් විදිහකට ඒ රූපය උපකරගන්නේවත් නැත්නම් ඒ පැත්තට පෙළඹෙන්නේ කියන එකත් මතක් වුණා. හොඳයි ඒකත් සමග මම අනිත් කල්‍යාණ මිත්‍රයන්ටත් එකතු වෙන්න ආරාධනා කරනවා. තෙරුවන් සරණයි. මටත් මුලදීම මේ අසුභ භාවනාවත් ඒ විදිහ මේ මාත්න සුසි භාවනාවත් කරනකොට මුලදී මටත් තරහයන ගතිය, කියන්නේ ඒක ඇති වුණා මොකද ඒකෙන් ඇත්ත වශයෙන් පිළිකුලක් කියලා ඒ තරහ ගතියයි මට මුලදී ඇති වුණේ. ඒකින්ද මම ඒ කිරීම නැවැත්තුවා. ඊට පස්සේ ඇත්ත වශයෙන්ම අර ආනාපාන සති භාවනාව ටික කලක් කරගෙන යනකොට අපිට මට තේරුණා මගේ ඒ සිතේ සංසුන්කමක් ඇති වෙන එක. ඊට පස්සේ තමයි මටත් මේ කරගන්න පුළුවන් වුණේ මේ භාවනාව පිළිකුල් භාවනාව. මොකද හැමතිස්සේම මගේ හිතේ ඇති වෙන්නේ එක්ක ලෝභය නැත්නම් ද්වේෂය. ලෝභයෙන් අයින් වෙනකොට ද්වේෂයට යනවා. ඒ දෙක අතරතුර හැඳිලා තියෙන්නේ බොහොම කලාතුරකින්. ඒක පුරුදු කර ගැනීම තමයි මට හිතුවේ ආනාපාන සතියෙන් කරලා ඊට පස්සේ මේකට ආවොත් කරන්න පුළුවන් වෙයි කියලා තමයි මටත් හිතුනේ. ඊට පස්සේ තමයි මට ටිකක් හරි මේක කරගන්න පුළුවන් වුණේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සේන මහත්මයා. දැන් ඇත්තටම එතනදී අර ඉස්සෙල්ලත් ටිකරි බෝයිගොඩ මහත්මිය සඳහන් කරා මේ ආත්ම ස්නේහය කියන එක, ඒ වචනයත් මතු වුණා. එතකොට දැන් ඇත්තටම දැන් ආනාපාන සති කරනකොට හුඟක් වෙලාවට මේක මගේ පෞද්ගලික අත්දැකීමක්, එහෙම නැත්නම් පෞද්ගලිකව මට හිතෙන දෙයක් මම ප්‍රකාශ කරන්නේ කල්‍යාණ මිත්‍රෙන්ගේ අදහස් දැනගන්නත් එක්ක. දැන් එතනදී හොඳට වැටහෙනවා මේ ආස්වාසය ප්‍රස්වාසය කියන එක ඇත්තටම මේ හිතලා කරන දෙයක් නෙවෙයි, තමන්ගේ අභිමතයන් අනුව සිදුවෙන දෙයක් නෙවෙයි. ඒකේ අනාත්මතාවය අපි දකිනවා. හැබැයි අපි එතන අපි ආස්වාස ප්‍රස්වාසයේ බාහිර රූපයක් කියලා සැලකුවොත් අපිට එතකොට ඇත්තම දැනෙන්නේ මේ මම කියන කෙනෙක් ආත්මීව ඉඳගෙන මේ අපි මේ උඩට හුස්ම ගන්න හුස්ම රැල්ලේ අනාත්ම භාවය දකින්නවාද කියලා. මට අහලා තියෙන ධර්මය අනුව ඒකත් එක්තරා දෘෂ්ටියක් හැටියට තේරුණා. ඒ කියන්නේ තමන් ආත්මීව ඉඳගෙන තමයි මේ හුස්ම රැල්ලේ අනාත්ම භාවය දකින්නේ කියලා. ඉතින් ඒ වගේ තැනක් දුරු කරගන්නට මේ අනිකුත් කොටස් ටික, ඒ කියන්නේ මේ රූපේ සම්බන්ධයෙන් අපි කතා කරපු කොටස්, විශේෂයෙන්ම අද කතා කරපු සීවතික සම්බන්ධය දෙය උපයෝගී වෙනවා කියලා මට හිතෙනවා. ඒ තියෙන පොඩි මෝහයක් හරි තියෙනවා නම් ඒකත් පොඩි ඒකටත් එළියක් ලබා දෙන්න ඒ විදිහට හිතන එකත් ප්‍රයෝජනවත් වෙනවා කියලා මම කැමතියි දැනගන්න. අනිත් කල්‍යාණ මිත්‍ර මිත්‍රයන්ගෙනුත් ඒ පිළිබඳව යම් කිසි අදහසක් තියෙනවා නම් දක්වන්න. එහෙම නැත්නම් ඊට අමතරව අද සාකච්ඡා කරපු දේ පිළිබඳව තවදුරටත් අදහස් තමයි ඒක තේන්නේ කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මට ඒකන ජාතමාත මට තේරුණේ දැන් මම මුලදී ආනාපාන සතිය බලනකොට මම අනාත්ම ගැන බැලුවේ නැහැ. මම ඒක ආස්වාසය ඇතිවීමත් ආස්වාසයත් ප්‍රාස්වාසයත් ගැන ඒක වෙන දේ වෙන විදිහට බලාගෙන හිටියා. ඊට පස්සේ මේක ඒක දිහා කාලයක් බලාගෙන ඉඳෙද්දි ඒක මට තේරුණා. මට කියන්නේ ඒක සිත සංසුන් වෙන කාලයක් තියෙන අවුරුදු ගානකට පස්සේ තමයි මේක වුනේ. එතවසේම ආස්වාස ප්‍රාස්වාසයේ ඉබේම වෙන විදිහක් වගේ මට තේරුණා. එතකොට තමයි මේක මට අනාත්ම කියන එක එවෙලයි මට තේරුණේ. එතකොට ඒක තේරෙනකොට එතවසේම ඒකයි මට තේරුණේ. එතෙන්දී මේ ශක්තිය කියන්නේ මේක අනාත්මයි කියලා අපි හිතලා අනාත්මයි කියනව නෙවෙයි, මේක අනාත්ම බව ඒකෙන්ම තේරෙනවා කියන එකයි මට තේරුණේ. තේරුම් ගන්න. හොඳයි, තේරුම් ගන්න තේන මාත්මයා. ඔව්, තවත් කල්ලාන මිත්‍රය එකතු වෙන්න පුළුවන්. තේරුම් ගන්න ජයන්ත මහත්මයා, දැන් ඔබතුමා සඳහන් කළ දේ ඇත්ත වශයෙන්ම ඒක මම හිතන්නේ දැන් මේ අවස්ථාවේදී බලනකොට දැන් මේ නවසීතියක දියා අපි බලනකොට ඇත්තම දැන් සත්‍යතුමා තේරුම් ගන්න දුන්නේ විදිහට මේක අපි රළු වශයෙන් බලන තැනක් කියලා මට හිතෙනවා. මොකද අර දැන් ඔබතුමා සඳහන් කළ විදිහම කියන්නේ තව ටිකක් ගැඹුරට ගිහිල්ලා
බලන තැනක් විදිහටයි මම දකින්නේ. මොකද ඇත්ත වශයෙන්ම අපි ඉලක්කය විය යුතු එතන තමයි ඇත්ත වශයෙන්ම මේ මේ ධර්මතාවයක් ධර්ම දව ධර්මතාවයක් මෙනෙහි කිරීමක් වගේ අවස්ථාවකට ඉන්න තත්යකට තමයි යන්න ඕනේ. හැබැයි මේ අවස්ථාවේ තමයි කරන්නේ මේක අපි රළු වශයෙන් බලලා ඒ අපි මේ තියෙන සංඥා විපල්යාසයන් සංඥාව දැන් අපි ඇත්ත වශයෙන්ම අපි අපිටුළු තියෙන දේ තමයි මේ අසුභ දේ සුභ විදිහට බැලීමත් දුක දේ සුඛ විදිහට බැලීමත් අනිත්‍ය දේ නිට්ටි විදිහට බැලීමත් අනාත්ම දේ ආත්ම විදිහට බැලීම කියන්නේ සංඥා විපල්යාසය තුළ තමයි අපි ඉන්නේ. ඉතින් මේ සංඥාව කඩා ගැනීම සංඥාව වෙනස් කර ගැනීමට මේ මේ වගේ භාවනාවක් පෙරහුරුවක් වශයෙන් වගේ දෙයක් යෙදෙනවා කියලා මට හිතෙනවා. මොකද දැන් ඇත්ත වශයෙන් මේ මේක කරනකොට මේ කායයට පස්සාරය විතර නෙමෙයි සංඥාව ගැන උනත් දැන් මේ දැන් අත්තරම අත් මුලිය සඳහන් කළ විදිහට මේ නව ශීර්ෂකයේ අර ශරීරයේ දැන් සත්ත්වය ඇවිල්ලා එක එක වැදලා කනකොට එතන අර අපිට අර කබලින්කා ආහාරවල තියෙන ස්වභාවයත් එතන අපිට මෙනේ කරන්න බලමු. මොකද මේ ශරීරය ආහාරයක් නේ, තව සත්ත්වයේ ආහාරයක් නේද? එතන ඉස්සර ආහාරයේ තියෙන අසුභ සංඥාව අපිට මෙතන මේ සංඥා විපල්ලාසෙන් ගැලවීමට මේක උපකාර වෙනවා කියලා. හැබැයි අපි අර අන්තිම ඉලක්කයේ විදිහට අර ඔබතුමා කියන විදිහට ගැඹුරු විදිහින් බැලීම මේ තීර දෙයක අනිත්‍ය බලනවා නෙවෙයි, තීන දෙයක සුභ දෙයක් බලනවා නෙවෙයි. මේ ඇත්ත වශයෙන්ම මේ හේතුඵල නිරෝධයක මෙතන අභ්‍යන්තරයේ බාහිරයේ වෙන්නේ හේතුඵල නිරෝධයක් මිසක් මේ තීන දෙයක් ගැන අපි අනිත්‍ය බලනවා නෙවෙයි. අනිත්‍යතාවය ධර්මතාවයක් තව ධර්මතාවයක් මෙනෙහි කිරීමක් වගේ අවස්ථාවකට එනවා කියලා මට හිතෙන විදිහට එහෙමයි කියලා හිතන තේරුම් ගන්නයි. තේරුම් ගන්න බොහොම පින් ආරි මහත්මයා තවත් කල්ලාන මිත්‍රින්ට අදහස් තියෙනවා නම් ඉස්සරහට කරන්න පුළුවන්. දහම් දැනුම තියෙනැත්තු කතා කරන්න කරුණාවෙන් මෙච්චති තේරුම් ගන්න. තිරුවන් සරණයි හැම දෙනාටම මේ අවසරයි මට කතා කරන්න. මේ ආනාපාන සති භාවනාවට අපි යනකොට ඇත්තටම මේ විසිරුණ හිත ඒකාග්‍ර කර ගැනීම මූලික පියවරක් වශයෙන් අපි ආනාපාන සතිය වඩලා ගැඹුරින් අපි සිත ඒකාග්‍ර කරගෙන සමාධිගත කරගෙන අපි අර උපේක්ෂක තත්ත්වයට හිත ගෙනල්ලා එතනට වෙනකන් අවිල්ල ඊට පස්සේ අපි අර ගැඹුරු පැත්තට හරවනවා හිත. විදර්ශනා කියන පැත්තට. ඒ පැත්තට හරවපු හිතකට තමයි පහසු අර නව ජීවිතිකේ වුණත්. දැන් කයේ ස්වභාවය, කයේ මේ ගැඹුරට දැන් අර අර ඉස්සලා මම මහත්මයා කිව්වා වගේ මේක කබලින්ක ආහාරයක්. මේක ධාතු, මේක ශක්ති වශයෙන්. මේ එක එක ආකාරවලට ගැඹුරට යනවා කියලා කියන්නේ අපි මේක ත්‍රිලක්ෂණයෙන් අනිත්‍යයෙන් ඒ වගේ ගැඹුරු පදාස මේ පරාසයන්ට මේකේ විහිද යන ස්වභාවයකට පත් වෙන ගැඹුරු විදර්ශනයකට පත් වෙන. ඒ ගැඹුරු විදර්ශනයකට පත් වෙනකොට මේ කය අසුබය එතකොට මතුවෙන තත්ත්වතර සජිත්තුමා මුලදී කිව්වා වගේ මේකේ විදර්ශනය කරගෙන යනකොට මතුවෙන ස්වභාවයවත් අනුපස්සන ඒ වගේ තැන්වලට හිතපත් කරපත් වෙනවා. ඒ පත් වෙන තැන් තමයි මේකේ උතුම් තැන් බවට පත් වෙන්නේ. නැත්තම් අපි මූලික වශයෙන් කොතෙක් අර දැන් පොඩි කාලේ අපි මලමිනී දකින්නවා, ඕජස් ගලනවා, මොයි ඒ හැම දෙයක්ම දකින්න. ඇත්තටම දැකලා දුර්ගන්ධයි, පිළිකුලයි අසුබ. මොකද මෙතන මේ නන්දිය කැඩෙන්නේ නැහැ. නන්දිය කියන තැන මේ නන්දි රාගේ මම කියන තැන හැම මොහොතකම අපි ඒ තුලම තින්දර තමයි මේ බලන්නේ. මම තුල ඉඳගෙන මම බලනවා. ඒක මේ පුසජන භාවයේ තුල සිටින තාක්කල් අපිට අපි හසුරුවන තැනක් ඉතන. අපිට වචන ඇත්තටම මේ සමාජගත වෙලා අපිට වචන පාවිච්චි කරනකොට මම කියන වචනින් බැහැර අපිට කතා කරන්නවත් බෑනේ. කොට මම දකිනවා, මම අහනවා, මටයි දැනෙන්නේ, මමයි කියන කියන මම කියන වචනේ අපි අරගෙන තමයි කතා කරන්නේ. නමුත් අර ගැඹුරු භාවනාවක් තුලට යනකොට මේ මම කියන තැන තමයි ටිකෙන් ටික අඩු වෙන නැති වෙලා යන පටන් ගන්නෙ. එතකොට තමයි මේ අභිජ්ජා දෝමනස ඇලීම ගැටීමෙන් තොර හිතක් බවට පත් වෙන. එතකොට එදිනදා ජීවිතය තුළට පත් වෙනකොට අර නිකෙලස් බව තමොන් ළඟ මේ ගති දැන් පෙර තිබුණා නම් යම් කිසි ස්වභාවයක් දැන් නෑ නේද? පෙර තිබුණා නම් ස්වභාවයක් ඒක අපිට ගවේෂණය කරන්න අත්තමා තුළින් තමයි ගවේෂණය කරන්න පටන් ගන්න පුළුවන් වෙනවා. පෙර තිබුණා යම් කිසි ඇලීම් අපිට තියෙනවා. රහත් භාවයට පත් වෙන තුරු කෙනෙකුට මේ ඇලීම් ගැටීම් වලින් තොර වෙන්න බැරි එක එක අවස්ථාවල් තියෙනවා, ස්වභාවල් තියෙනවා. ඒ අනුක්‍රමයෙන් කඩන යන ස්වභාවයක් නේ ධර්මයේ තුල තියෙන්නේ. ඉතින් එතකොට දැන් මන් තුල මොනවද තියෙන්නේ? දැන් මේ මන් ළඟ ප්‍රහාණය වෙලා තියෙන මොනවද? කැඩලා තියෙන මොනවද? මට අවබෝධ වෙලා තියෙන්නේ මොනවද?
මේ ආදි වශයෙන් අපිට එක එක ආකාරයෙන් මෙදිනෙන ජීවිතේ ආපහු අපේ ජීවිතේ තුලට බැල සත්‍ය දුමක් ඒ වගේ අර ඈතට යන්න නැතුව ළඟ ආපහු ළඟට එනවා ළඟට එලා මෙතන මේ බලනවා මොනවද මන් තුල දැන් මේ ප්‍රහාණ වෙලා සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අන්න එතෙන්ට දක්වා එන්න මේක භාවනා කරනකොට ටිකක් තව ටිකක් ගැඹුරට යන්න භාවනාවල් සකස් කරගන්නවා නම් හොඳයි කියලා අදහසක් වශයෙන් මට කියන්න පුළුවන්. ඉතින් ඒක කොහොම ගණීද කොහොම වටහා ගනීද කියලා තේරෙන්නේ මට අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ටිකක් මදි බවක් තියෙනවා. මගේ අවබෝධය කතා කරන්නේ දැන් අවබෝධයෙන් නැතුව පුතපතේ දැනීමෙන් නෙමෙයි භාවනාවෙන් ලැබෙන අවබෝධයෙන් කතා කරන නිසා යමක් කියන්න පුළුවන්. ඒක අනිකට කොහොම තේරෙනවද කියලා මට හිතාගන්න බැහැ. ඒක නෙවෙයි තිරුවන් සරණයි සමාවෙන්ද මේ මොකක් හරි අපහසුතාවයකට පත් වුණා නම් කියනකොට මට හිතෙන තුමි සමාලලාට මේ පොතක දැනුමකින් කිව්වද කියලා. මොකද මගේ අතකින් නම් ඊට වැඩි හාත්පසින්ම වෙනස්. මම නම් හිතෙන්නේ නැහැ මේ ගැඹුරු භාවනාවකට ගිහිල්ලා අනිත්‍ය දුක්ඛ අනාත්ම එහෙම එහෙම තේරුම් ගන්න පුළුවන් කියන අදහස මට එන්නේ නැහැ. ඒක මම උදාහරණයක් කියන්න මගේ අත්දැකීමක් නේ. මම බොහොම අඩු අත්දැකීමක් තියෙන කෙනෙක් ඇදිට. මම ළඟ පොත් කියනවා හරි අඩුයි මේ ඔය ගොඩාක් ධර්ම සම්බන්ධයෙන්. කවතාවක් මම මේ භාවනා වැඩසටහනකට ගියා. පළවෙනි මම හිතන්නේ මගේ පළවෙනි වැඩසටහන මම ඔය ගිය. දන්නේ නැහැ මොකද්ද කරන්න කියලාත් මුකුත් බලාපොරොත්තුවක් මුකුත් තිබුණේ නැහැ. ඔය සාමාන්‍ය අදහසක් තිබුණා මේක මේ හිත එක්කම් කරගන්න ඕන. ඉතින් ඔය සාමාන්‍ය අපිට අදගෙනගත සතිපට්ඨානයි සම්බන්ධ වෙන ඒ වගේ භාවනා කමි කියලා දුන්නේ. ඉතින් ගිහිල්ලා ඔය දවස් 4ක් 5ක් මතක නැහැ කොහොමද කියලා දවස් ගන්න දැන් ටිකක් කාලයක්. ඊළඟ ඉතින් මේ පිළිහිටියා. ඉතින් ගොඩක් හොඳයි මේ හිත එකම් කරගෙන ඒ කියපු විදිහට කරගෙන හිටියා ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. ඉතින් මේ එහෙම ඉඳලා ඊට පහුවෙන්ද දවසක ඔක ඉවර වෙලා දැන් ඔය කිසිම ගැඹුරු දහම් මොකුත් ආවේ නැහැ. ඔය කිසිම විදර්ශනාවල් මොකක්වත් තේරුන්නේ නැහැ. එයලා ඉදිකන් ඒ කියපු විදිහට ආනාපානීය නමහනේ මෛත්‍රී භාවනා වගේ මේක කරගෙන හිටියා. ඇවිල්ලා දැන් ඔක ඊට පස්සේ දවස් මම ඔය කාර්යාලයට ඇවිදගෙන යනකොට ටිකක් දුරක් තියෙනවා. මේ හිතට ආවෙදී ඔය වෙනද වකි නානක් ප්‍රකාර කෙලවරක් නැති දේවල් මේ සැලසුම් කරන ඒවා මේවා ඔක්කොම ඇවිල්ලා ඕක ඒ ඇවිල්ලා වාඩි වෙන කලින් එක පාරණම ඔළුවට ආවා. මේක ඔළුවට ආපු මේ කිසිම දෙයක් මේ මෙච්චර මේ මම දැන් මේ විනාඩි 15ක් මේ ඇවිදිනකන් හිතපු කිසිම දෙයක් මේ එකක්වත් මට ආදර නැහැ නේද කියලා විශාල නිවිල්ලක් සනසිල්ලක් ඇති වුණා එක පාරටම. මම අන්නේ ඒක තමයි මේ තාමත් හොයාගෙන යන්නේ. ඉතින් මට නම් ඒකයි භාවනා කරලා හැම නෙවෙයි. ඒ කියන්නේ භාවනාවක් කර කර අතර නෙවෙයි ඒකාවේ. ඉතින් මගේ හිතට ඔළුවට දැනෙච්ච විශාල මෙච්චර කාලයකට මගේ ජීවිතේ දැනෙච්ච විශාලම නිවිල්ලක් ඒක. ඒ ඇතු වෙච්ච වෙලාවේ හැංගී මේක අමතක වෙන්නේ නැහැ. ඉතින් මට මේ කියන්න ඕනේ මේ එහෙම ගැඹුරු භාවනාවල් වලටම යන්න ඕනද කියලා ඔබ දැනන්න තේරුවන් සරණයි. ඒකම තමයි ගැඹුරු භාවනාව මහත්මයානේ නේද? ඒකම තමයි ගැඹුරු විපස්සනාව ඒකයි අවබෝධය ඒකයි. දැන් අපට සංස්කෘතියෙන් සහ ධර්ම මං කියන්නේ ධම්ම කියන වචනයෙන් කියන බණ කියන කොටසින් ඔළුවට දාපු සැලැස්මක් තියනවනේ ඒක වැඩ කරන්නේ නැහැ අපට. හරියට කුරුල්ලෙක් කූඩුවෙන් එළියට දානවා වගේ ඉස්රූම් සරීපි. ඒ කටු ගහන්න ඉගෙන ගන්න හැටි එයා තමයි අවබෝධය දකින්නේ. දැන් ඔබතුමා කියපු අපි හිතමු මේ කතාව ඒ කොහොමද දැනුනේ අර විනාඩි 15ක් තිස්සේ ඔළුවේ කැරකි සිතිවිලි සැලසුම් අතුරුදහන් වෙලා ගියායි කියලා නැත්තම් තේරුණායි කියලා. ඒ අන්න එතන තමයි විපස්සනා කියන්නේ. එතකොට මෙතන මේ හිස් බව කියන එක ආවහම
හිස් බව කි ස්පේෂස්නස් එකක්. ඒ එන එක තුල මට පේනවා මට කියනකොට දැන් ජන්ද මහත්තයගේ විදිහට තව කෙනෙක් හදාන බලනවා නෙවෙයි සතියේට ඊළඟට තේන මේ මේ අපි වචන පාවිච්චි කරමු අනන්ත වූ විඥානත්වයේ තුල එක එක જાති මතුවේ නැහැ. අන්න සමුදේ පේන්නේ ඒකයි. අපි වචන වල දාන්නයි මේ හදන්නේ. වචන වල කිසි වැරැද්දක් නැහැ අන්තිමට බැලුවා. ඒ තමන්ට තේරෙනවා මොකද්ද අර දැන් කිව්වේ අර බෝධිචිත්තය පහළ වෙනවා කිව්වේ ඒකයි. අර ශාන්ති දේවී කියේ ශාත්‍රව යතා මේක ඝනාන්ධකාරී විද්‍යුක්ෂණං දර්ශේති ප්‍රකාශං කියලා. මහා විශාල අන්ධකාර රාත්‍රියක එක පාට විදුලි කොටනකොට හැම දෙයක්ම තත්පරයට දැන් දැක්ක වගේ මට පේන ලෝකය කියන්නේ මොකක්ද කියලා. කළු වලා කුළු ටික ගස් වල ඔක්කොම පේන තත්පරයකට. ඊට පස්සේ කතුරුදහන් වුණා. අන්න ඒ වගේ තමයි බෝධිචිත්ත කියන වචනේ. ඒ ඒ ඒ ඉව අල්ලා ගන්නට පටන් ගන්න. ඒක තමයි විපස්සනා. ඒකමයි විපස්සනා වෙන්නේ. විප සම ධ්‍යාන වලට ගිහිල්ලා තමයි ධ්‍යානයෙන් සිට අර අපි ඉගෙන ගත්ත චතු චිත්තම් පටිවාපෙත්වා ඒ ජායි තත්වෙන් සිට මුදවාගෙන ආපු ඒකේ තියෙන සංඛාර ධර්ම සඤ්ඤා පස්ස වේදනා සඤ්ඤා චේතනා ගග තමන්තිකාර කියනවා විපස්සනා කරනවා කියවි. අර මහා තණ්හා සංකේ සූත්‍රය. නැතිනම් සතිමත් භව තුල ඉන්න එකනා දකින්නෙම ඔය හැම එකටම අවධානය යොමු වෙනවා. ඒ අවධානය යොමු වුණාම සමුදේ වයි පේන්න පටන් ගන්නවා. ඒ අවධානය වැදගත් වෙන්නේ. හැම දෙයකම සාරිපුත්තාන්තර කිව්වාගේ මේ ඒ වෙන අදහසක් කියන්නේ සාරිපුත්තාන්තර කිව්වනේ අස්සජාන්තරන්ට ගැම් වචන ගොඩක් ඕනේ කියන ටික මට තේරුම් ගන්න පුළුවන් කියලා. ඒ වගේ මෙතන ඉන්නවා හොඳ කල්යාණ මිත්‍රයොත් ඔය කියන જાති තේරුම් ගන්න නිසා කවුරුත් තමන්ගේ ආධ්‍යාත්ම බෝධයන් කතා කරන්නේ කොහොඳයි සාක්කේම් නෝට්බුක් එකකින් අරන් දෙනවට වඩා. ඒ නිසා පැල වෙන ගස් තියෙනවා තියෙන වතුර ටික පොහොර ටික තනවා තියෙන්නේ බුදු සරණ කියවක තේරෙන්නේ නැත්. සම්මා සම්බුදු සරණ කල්යාණ මිත්‍රාට පින් සම්මා සම්බුද්ධ සමයසත්තුමනි මම හිතනවා අද හැමෝටම ප්‍රයෝජනවත් ආකාරයේ සාකච්ඡාවක් සිදු වුණා කියලා හිතනවා. කාල වේලාව ඇවිල්ලා තියෙනවාද සාකච්ඡාව නිමවටපත් කරන්න. ඉතින් මම ඇත්තටම ගෞරවයෙන් සත්‍යතුමාට යොමු වෙනවා ලබන සතියේ සාකච්ඡාවට අදාළ මාතෘකාව පිළිබඳවත් යම් අදහසක් පළ කරලා අද සාකච්ඡාව නිමා කරන්න කියලා සත්‍යතුමනි තෙරුවන් සරණයි. සත්‍යතුමාට ඇහෙන්නේ නැති කියලා හිතන සත්‍යතුමනි හොඳයි හොඳයි සම්බුද්ධ සරණයි. අභිතාම ගෞරවයෙන් අපි වන්දනීය තථාගතයන් වහන්සේ සිහිපත් කරමු කෘතඥතා පූර්වකව. ඊළඟ සත්‍ය අපිට තියෙන වේදනානුපස්සනා. වේදනා කියනකොට ඒ වචන අපි දැන් දන්නවා. අපි ඒක අපිට එක්ස්පීරියන්ස් වෙන විදිහ ෆීලිං එකේන විදිහ බලමු කියන එක අදහසත් එක්ක ඒ වචනත් එක්ක අරගෙන විශේෂයෙන් අදුක්ඛං අසුඛං කියන එක අදුක්ඛ මසුඛ අදුක්ඛ මසුඛ නෙවෙයි අදුක්ඛ මසුඛ ඒ වගේ දෙකුත් ඊළඟට සාමිස සුඛ ඒ වගේ දේ වචන පිළිබඳ ටිකක් හොයලා බලන්න. ඒක උදව් වේවි
දැන් හුඟක් අපේ තේරවාදී සම්ප්‍රදායත් එක්ක යනකොට හුඟක් ශරීරයත් එක්ක පුරබදන වැඩිකමක් තියනවා දෝ කියලා හිතෙනවා. එතකොට අර නන්දි රාග වචනෙත් ආව එක බුඳ වචනයක් පාවිච්චි කරා බොහොම පිං. ඒ වගේම අර ආරි මහත්ත කිව්ව මේ මේක දැන් මේ වචනේ මතකම රිහර්සල් එකක් වගේ කියලා. මොකද්ද ඒකේ පෙරහුරුවක් වගේ වච. හරිම හොඳයි මේ පෙරහුරු මේ හැම එකක්ම. එතකොට මේ පෙරහුරුවක් පමණයි මේ කරන්න හදන්නේ ඒ වචන දැනගැනීමෙන් ඒ අවබෝධය ගන්නට. ඉතින් එස අපි ඒ වින්දන ගැන හොයලා බලමු. වින්දන වලටයි අපි ඇලෙන්නේ. අපි ශරීරයේ කුච්චේ දුකයි කියලා දැක්කත් සමහර විට අර නන්දියට ඇල්මක් එනවා. නන්දි රාගය එනවා ඒක. මොකද ඒකට වේදනාවත් ඒකෙන් දෙන වින්දනයට ඇලුම් කරන්නේ. අර ඒ විපල්ලාස ගැනත් කතා කළානේ. ඒ විපල්ලාස අයින් කරගන්න තමයි මේ කොයිකත් බලන්නේ වෙන්නේ. එතකොට ඒ නිසා මේ වින්දන ගැන තමන්ට තේරෙන විදිය ගැන අපි කියමු. වේදනාව කියන එකට අපි අදහස දීලා ඒක ටිකක් ඉගෙන ගන්නමු. ඒ ගැනම දකින්න තිබුන වින්දන ගැන වේදනාව ගැන සම්පූර්ණ වේදීතයන් හැම එකක්ම හොයලා බලමු. ඒ වගේම අපි අපතුලක් දකිමු කොහොමද කියලා. ආස්වාස එනකොට වින්දන හරි ආස්වාස එනකොට ආපු වින්දනයත් එක්කම ගන්න හදන තියා ගන්න හදන වින්දනය හරි ඔය කොයිකත් හොයලා බලමු. මෙතන ගුරුවරයෙක් නේ අපි හැමෝම එකම වන්දනා ගමනක් යන වන්දනා කරුවන් ප්‍රමණයයි. සකල්යන් මිත්‍රන් වුණාට පින් කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරන්න අනිත්‍යයි යහපත සඳහා බොහෝම් පින් උතුම් මිත්‍රන් මිතුරයන් වුණාට අපි හැමතිස්සෙම සිහිපත් කරමු මාය ධම්මානු ධම්මපටිපත්‍ය බුද්ධම් පූජේමි කියලා. මහන්සියට අප්‍රමාණ වූ කෘතඥතාවයක් ඇතුණු පින් කියන්නත් බෑනේ. ඉතින් කෘතඥතාවක් ඇති කරගෙන ලෝක සත්‍යයට උදව්වට මේ මගට යන්න අපේ සිත් පිරිසිදුයි පිවිතුරේ නිර්මලයි පිරිසිදුයින් හොඳ ප්‍රතුම් රසක් අදිස්සම් රසක් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ ශරීරයේ තරගින් සිටි මෑණියන් නිරෝගී වේවා සුවපත් වේවා කායික හා මානසික වශයෙන්ද පිය ආනන්ද පරම වූ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් මේ කුසල චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දිවමඟ තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා. කල්යාණු ගුණයන්ගෙන් පිරිපුන් උදාර ගති පැතුම් ඇති මිත්‍රන් මිත්‍රයන් පමනක්ම සුතන් ලැබීමෙන් අපේ සිත්වල තවදුරටත් ශ්‍රද්ධාව විරිය සති සමාධි ප්‍රඥා ක්‍රමීන් මුහුකුරා ගොස් අපේ සුවේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිස සේවයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛය නිබ්බාණය අවබෝධ වේවායි ගැඹුරුම සිතින් අදිස්ථාන කරමු ප්‍රාර්ථනා කරමු. ජයන්ත මහත්මයා තප්පින් සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු.